හැම දිනාටම තිරුවන් සරණයි. අද 2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 7 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5:30ට ආරම්භ වන ධම්මසංගණී ප්‍රකරණ ග්‍රන්ථ රත්නයෙන් ආශ්‍රයෙන් කෙරෙන සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අදත් අපිට ධර්මයේ පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මංගල ඉදිරිසිංහ මහත්මයා. මංගල මහත්මයා, ඔබතුමාව මේ සභාවට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට මතු කර දෙන ලෙසට. තෙරුවන් සරණයි. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපි දහම් කරුණු කතා කරන්නට කලින් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි, අපි දුක මාතිකා යටතේ පසුගිය කාලයට පුරාවටම අපි සාකච්ඡා කරමින් ආවා. පසුගිය වතාවේ අපි නැවැත්තුවේ පිට්ටි දුකේ. එතන ඉඳලා අද අපි සාකච්ඡාව පටන් ගනිමු. අපි 10 යුගලයේ එනකන් කතා කළා උපේක්ඛා සහගත ධම්මා ඉඳලා. අද අපිට තියෙන්නේ කාමාවචර දුක ඉඳලා කතා කරන්නට. ස්ක්‍රීන් එක ෂෙයා වෙනව නේද? ෂෙයා වෙනවා සර්. ෂෙයා වෙනවා. හරි හරි. හොඳමයි. එහෙමනම් අපිට මෙතන පද යුගලයේ තියෙන්නේ කාමාවචර ධර්ම න කාමාවචර ධර්ම කියලා දෙක කොටස් පද දෙකට බෙදා ගන්නට තියෙන්නේ. සියලුම පරමාර්ථ ධර්ම ටික කාමාවචර ධර්ම මොනවද, කාමාවචර නොවන ධර්ම මොනවද කියලා බෙදා ගන්න තියෙන එක තරම් අපහසු නෑ. ඒක අපි බැලුවාම අභිධර්ම භාවනා පොත විස්තර කරන්නේ කාම තණ්හාව අරමුණු වන බැවින්ද 11 කාම භූමියට ඇතුළත් බැවින්ද කාමාවචර නම් වූ ධර්මතා කියලා. කාමාවචරයි කියලා කිව්වේ කාම තණ්හාව අරමුණු වන බැවින්. ඒක අර්ථකථනයක්. එහෙම නැත්නම් 11 කාම භූමියට ඇතුළත් බැවින්. ඔය කියන කොයි ආකාරයට ගත්තත් ඒක කාමාවචරයි කියලා අභිධර්ම භාවනා පොත විස්තර කරනවා. එහෙමනම් එතකොට න කාමාවචරා කිව්වහම එයින් බැහැර වූ අනිත් සියලුම ධර්මතා ටික කාමාවචර නම් නොවූ කියලා ගන්න පුළුවන්. මේ යුගලපද බේරද්දි හරි ලේසියි. මොකද එකක් හරියට තෝරගත්තා නම් එයින් බැහැර අනේ සියල්ලම අනිත් පදයට ගොනු වෙනවා. එතකොට දැන් මෙතන කාම තණ්හාවට අරමුණු වෙන ධර්ම, එහෙම නැත්නම් 11 කාම භූමියට ඇතුළත් වෙන ධර්ම. අපි දන්නවා 11 කාම භූමිය අපාය 4යි, මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. ඒ තැනට අපි ඇයි කාමාවචරයි කියලා කියන්නේ? කාමතාවය ඔය හැමතැන ඒ 11 තැනේදීම කාම තණ්හාව මූලිකව අරමුණු වෙන බැවින්. මේක වැඩි විස්තර බලා ගන්න පුළුවන් අපිට නික්කේපකාණ්ඩයට ගිහාම. එතනදි කියනවත් කතමේ ධම්මා කාමාවචරා හෙට්ටතෝ අවීචි නිරයන් පරියන්තං කරිත්වා උපරිතෝ පරිනිම්මිත වසවත්ති දේවේ අන්තෝ කරිත්වා යං ඒතස්මින් අන්තරේ එත්තාවචරා එත්ත පරියාපන්නා කන්දා ධාතු ආයතන රූපා වේදා වේදනා සංඥා සංකාරා විඥාන හිමේ ධම්මා කාමාවචර දීර්ඝ විස්තරයක් කරනවා. මේකේ අපි බැලුවොත් මොනවද මේ කියන පදවල අර්ථය? හෙට්ටතෝ අවීචී නිරයන් යටපැත්තෙන් මේ මෙතන මේ උඩයි යටයි වෙන් කරලා පෙන්නලා ඒ අතර ප්‍රදේශයේ තමයි හඳුන්වන්න හදන්නේ. හෙට්ටතෝ අවීචී නිරයන් යටපැත්තෙන් අවීචී නිරය දක්වා විහිදෙන උපරිතෝ පරිනිම්මිත වසවත්ති දේවේ උඩ පැත්තෙන් පරිනිම්මිත වසවයි කියන්නේ සදෙව්ලොවේ අන්තිම එක. එතෙන්ට එනකන් ඒතස්මින් අන්තරේ ඒ කියන අතරතුර ඉන්න කට්ටිය තමයි මේකට වැටෙන්නේ. අපි මේකේ දීලා තියෙන වචනවල හරියටම අර්ථය බැලුවොත් හෙට්ටතෝ යට භාගයෙන් යට පැත්තෙන් අහවල් තැන එනකන් පරියන්තං කරිත්වාන්නේ ඒ විතන අවීචි නිරය පරියන්තං කොට ඒ කෙලවර කොට ඇති සහ උපරිතෝ මතු භාගයෙන් අන්තෝ කරිත්වා මතු භාගයෙන් ඒ එතන කිව්ව
දිව්‍ය ලෝකේ ඒක උඩ පැත්තෙන් තියලා ඒ දෙක අතර තියෙන සියල්ල ඒ තස්මින් අන්තරේ යම් කෙනෙක් මේ අවකාශයේහි ඒ තස්මින් අන්තරේ එත් අවචරා කියන්නේ එත් අවචරා යම් හේකින් මේ අතර යම් කෙනෙක් බැස්සගෙන මහසිරෙයිද යටභාගයේ හැසිරෙද්ද අන්නේ සියලු දෙනා අර ගන්න ඕනේ හැබැයි එත් පරියාපන්නා මෙහි හැසිරෙන ඔවුන් යම් කිසි හේකින් පොඩි ටුවර් එකක් ගහන්න වෙන තැනකට ගියොත් ඒගොල්ලත් ඉතින් අපි ගන්න ඕනේ මොකද ඒගොල්ල මෙහි ඉන්න අය හරි ඒ ඒ අයත් අර ගන්න ඕනේ මේ විදිහට මේ සියලුම වචන පාවිච්චි කරලා ඒ අවකාශය තුල ඒ හඳුන්නපු ස්ථානය තුල ලියාපදිංච වෙලා ඉන්න අය වාගේ හරියට ඒ සියලුම දෙනා එතෙන්ට අරගත යුතුයි කියන අර්ථය එතන ඉදිරිපත් කළා හෙට්ටතු අවිචිනිරයන් පරියන්තං කරිත්වා උපරිතෝ පරණිම්මිත වසවති දේවේ අන්තෝ කරිත්වා ඒතස්මින් අන්තරේ එත්තාවචරා එත්ත පරියාපන්නා එත්තාවචරයි කිව්වේ එහිම läගලා ඉන්න අය එත්ත පරියාපන්නා කිව්වේ මෙහි ඉඳලා පොඩි ටුවර් දෙකකට එළියට ගිහිල්ලා හිටියත් ඒ අයත් මෙතෙන්ට එන්න ඕනේ අන්න ඒක ඊට පස්සේ ස්කන්ධ ආයතන ධාතු මේ විදිහට ඕනනම් එහෙමත් කතා කළා ඊළඟට ස්කන්ධ වශයෙන් ඕනනම් එහෙමත් කතා කළා රූප වේදනා සංඥා සංකාරා විඥානං කියලා මෙන්න මේ ආකාරයට කතා කරපු සියලුම ධර්මතා ටික මෙතෙන්ට එන්න ඕනේ. ඒක තමයි කාමාවචර ධර්ම කියලා අර්ථකථන දුන්නේ. මේ මෙතන විශේෂයෙන් දීලා තියෙන මේ හෙට්ටතෝ උපරිතෝ පරියන්තං කරිත්වා ඒ ටික ඉදිරි දුකවලත් අරූප රූපාවචරය හඳුන්වන්න අරූපාවචරය හඳුන්වන්න මේ හැමතැනකදීමත් ඒ ආකාරයටම යෙදෙනවා. එතකොට මේ විදිහට කාමාවචරය හඳුන්වුවට පස්සේ නැකාමාවචරා කියන එක හඳුනා ගන්න ලේසි කාමාවචර නොවෙන්නේ මොනවද රූපාවචරය අරූපාවචරය අපරියාපන්නයි එච්චරනේ අපිට හඳුනා ගන්න භූමි හැටියට හොයා ගන්න තියෙන්නේ එහෙමනම් ඒ ටික ඔක්කොම ටික දා ගන්නවා න කාමාවචරයි කියලා දැන් මේකට අදාළ අභිදෙය අර්ථ හොයා ගන්න අට කතා කාණ්ඩයට ගිහාම කාමාවචර ධර්ම කියලා හඳුනන්නේ කාමාවචර කුසලය අකුසලය සබ්බෝ කාමාවචරස්ස විපාකෝ කාමාවචර වූ සියලුම විපාක ටික කාමාවචර ක්‍රියාව්‍යාකතං සියලුම කාමාවචර වූ ක්‍රියා ටික ක්‍රියාව්‍යාකරතේ සබ්බංච රූපං සියලුම රූප ධර්ම ටික ඉමේ ධම්මා කාමාවචරා දැන් අපි දැකලා තියෙනවානේ අකුසලං කියනකොට ඒකයි කාමාවචරයි කියලා කියන්න ඕනේ නැහැ ඒක කාමාවචරම තමයි ඒ වගේම රූපං කියනකොට ආයේ කාමාවචරං කියලා කියන්න ඕනේ නැහැ මොකද අනිත්යෙන් වලදී අපි රූපය රූපේ කියන එක කාමාවචරම හැටියට අරගන්න නිසා. නමුත් කුසලයේ කියද්දී අපිට කාමාවචර කියලා විශේෂණ පදේ දෙන්න වෙනවා. මොකද අනිකුත් භූමිය වලත් කුසල් තියෙන නිසා ඒ ආදී කරුණු ටික එතනදී සැලකෙන්නට ඕනේ. හරි. එතකොට ඔන්න දැන් කාමාවචරයි කියලා අපි දෙයියාට අපිට ගලපන්න වෙන්නේ කාමාවචර කුසල ටික, අකුසල ටික, කාමාවචර විපාක ටික, ක්‍රියා ටික කියන්නේ මෙතන කාමාවචර ධර්ම සිත් 54ම අඩංගු වෙන්න වෙනවා. රූප 28ම අරගන්න වෙනවා චෛතසිකත් 52ම ගන්න වෙනවා ඒ ආදී කොට තියෙන ධර්මතා ටික මෙතන ගොනු කරලා පෙන්නවා එහෙමනම් න කාමාවචරා කිව්වහම අර අනිත් ඉතුරු භූමි තුනේ තියෙන පුළුවන් ධර්මතා ටික මේ පැත්තට ගොනු කරලා එහෙමම පෙන්නනවා ඒ අනුව මේක අපි දෙය අර්ථ හොයපුවාම කාමාවචර ධර්ම හැටියට කාමාවචර සිත් 54යි චෛතසික 52ම වෙනවා මොකද අකුසලක් තියෙනවා කුසලක් තියෙනවා රූප 28ක් තියෙනවා මෙන්න මේ ධර්ම ටික තමයි කාමාවචරය කිව්වේ. එහෙමනම් ඒ ටික ස්කන්ධ පහයි ආයතන 12යි ධාතු 18යි සත්‍ය දෙකයි දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය. ඒ ටික තමයි මේ ගොඩේ තියෙන්නේ. ඒ ටික බෙදා ගන්න ලේසිනේ. ඒක අපි හැමෝම දන්නවා ඒක පුළුවන්. එහෙමනම් න කාමාවචර කියනකොට එතකොට අර ඉතුරු භූමි තුන රූපාවචරය අරූපාවචරය ලෝකෝත්තරය. එහෙමනම් එතන රූපාවචර සිත් 15 අරූපාවචර සිත් 12යි ලෝකෝත්තර සිත් 8යි තත්සම්පිත චෛතසික ඔක්කොම 38ම ගන්න වෙනවා මෙතෙන්ට දැන් මාර්ගසිත 8ම තියෙන නිසා මොනවද විරතිහිම ගන්නවානේ ඒ අනුව 38ම ගන්න වෙනවා නිර්වාණයක් තියෙනවා මේ ධර්ම ටික තමයි කාමාවචර නොවූ ධර්ම හැටියට සලකන්නට තියෙන්නේ එතනදී ස්කන්ධ හතරයි අයි රූප ධර්ම ටික නැති නිසා ස්කන්ධ හතරකින් නාම ස්කන්ධ හතරෙන් ගොනු වෙනවා ආයතන දෙකයි ධාතු දෙකයි සත්‍ය තුනයි සත්‍ය තුන උනේ දුක්ඛ සත්‍ය තියෙනවා සමුදය සත්‍ය රූපාවචර ලෝභ සිත් අට නැහැ සමුදය සත්‍ය නැහැ
මෙතන සමුදය සත්‍ය කියලා අරගත්තේ මට මතක හැටියට අර මේ ඕලාරික මට්ටමේ තියෙන තෘෂ්ණාව. සත්‍ය සමුදය සත්‍ය යන්නේ නිර්වාණ මාර්ග දෙක තියෙනවා. ඒ විදිහට එතන පද බෙදීම එනවා. එතකොට මේ දුකය ආදි ලබ්ධ නාම නිපදේශ දුකයක් හැටියට එනවා. නිපදේශ නිසා අමුතුවෙන් ආයේ දුක මුක්ත ධර්ම කියලා ගන්න දෙයක් නැහැ. එහෙනම් මේ තමයි කාමාවචර දුකය විස්තර කරන ආකාරය ස්කන්ධ ධාතු ආයතනත් සමග. මේ ගැන මොන හරි අදහස් දැක්වීමක් කරන්න තියෙනවද? තව සාකච්ඡාවට එකතු කරන්න යමක් තියෙනවද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද ඉදිරිපත් කරන්න පුළුවන්? නෑ වගේ. එහෙනම් අපි ඊළඟ පදයටත් යමු. ඊළඟට අපිට තියෙන්නේ රූපාවචර. රූපාවචර ධම්මා න රූපාවචර ධම්මා. මේ දෙක කතා කරද්දී රූපාවචර අපි භාවනා පොත අර්ථකතනේ බැලුවෝ රූප භව තණ්හාවට අරමුණු වන්නා වූද 15 රූප භූමියට අයත් වූද රූපාවචර නම් වූ ධර්මතා ටික. රූප භව තණ්හාවට අරමුණු වන්නා වූද 15 රූප භූමියට අයත් වූද. එහෙමනම් ඒකට අපි කිව්ව රූපාවචරයි කියලා. දැන් මෙතන විශේෂයක් කරලා තියෙනවා. මෙතන මේක හඳුන්වලා තියෙන්නේ 15 රූප භූමියට කියලා. ඒත් ඊළඟට න රූපාවචර කිව්වහම ඉතුරු ලෝක තුනේ තියෙක මෙතෙන්ට අරගන්න වෙනවා. රූපාවචරේ මෙතෙන්ට දාලා ඉතුරු භූමි තුනේ ටික අනිත් පැත්තට අරගන්න වෙනවා න රූපාවචර කියලා කිව්වහම. ඊළඟට මේක ඇයි ඒක තාක්ෂය කියලා කියන්නේ තු 15 කියලා තියෙන්නේ? හරි, තව චුට්ටක් හිතලා ඒකට කතා කරමුකෝ බාන්න. ඇයි එහෙම කිව්වේ කියලා. භාවනා පොතේ එහෙම තමයි දීලා තිබුණේ. පිටුව 167 එතන තියෙන්නේ 15 රූප භූමියට අයත් වූද. හොඳයි, අදහස් ඉදිරිපත් කරන්න මම ඇයි ඒක 15 වෙන්නේ නැත්තේ කියලා. ඒක රූප තණ්හාව අරමුණු කරන්න සිත් නැති නිසා වෙන්න පුළුවන්. අසංය සත්‍යය. බොහොම හොඳයි. ඊට එහා ගිය දේවල් උත් තියනා නේද? හරි, ඒක තමයි. තව ඉදිරිපත් කරන්න මම අදහස්. රූපේ වැටෙන්නේ මොන ඒ සුද්දාෂ්ටකයක් විතරෙන් කියන ජීවිතනාවක එතකොට ඒක මේ එතකොට ඒ රූපය කොයි භූමියටද වැටෙන්නේ? මොන ධර්මයක් හැටියටද වැටෙන්නේ? ඔව්, සියලුම රූප වැටෙන්නේ. සියලුම රූප කාමාවචරයිද රූපාවචරයිද අරූපාවචරයිද? කාමාවචරයිනේ. ඔව්, සබ්බන් රූපන්නේ කාමාවචර වෙන්න ඕනේ. එහෙම නේද? ඔව්, සියලුම රූප කාමාවචරයි. ඒක අනිවාර්යයෙන්ම එහිමයි. සබ්බංචරූපං අන්න ඒක. එතකොට මේ සියලුම රූප කාමාවචරයි නම් අසඤ්ඤ සත්‍යයේ තියෙන රූප විතරක් නේ. එතකොට ඒ ටික කාමාවචර වෙන්න ඕනේ. හරි. අන්න එවැනි සියුම් තැන් මෙතන තියෙනවා. හැබැයි මේ මේ මේකට මම එක ධර්මදේශනාවකදී අහපු තව එක කාරණයක් මම මෙතනදී ඔබ පොඩ්ඩක් මතක් කරන්න. හැබැයි ඒක මටත් පොඩි පොඩි ගැටලුත් නැතුව නොවේයි. ඒ වුණාට එතනදි කිව්වේ දැන් උදාහරණයක් හැටියට දැන් අපිට රූපයකින් තොරව යමක් හිතන්න හරි කියන්න හරි මොනවා හරි අපිට හිතන්න හරි දෙයක් පුළුවන් ද රූපයකින් තොරව? අපි හිතුවොත් මේක රූපයකට කොහෙන් හරි සම්බන්ධයක් තියනව නේද? අපි කියලා ගත්තොත් නම් තියෙනවා. නමුත් දැන් අපි ගත්තොත් එහෙම අරූපාවචරයේ ගත්තොත් ඒවට සම්බන්ධයක් නැහැ නේද? අන්න ඒක තමයි. එතකොට කාමාවචරයේදී එතන හැම වෙලාවකම රූපය පරියාපන්නයි කියලා කියන්නේ මං හිතන්නේ අන්න ඒක කියලා. මොකද මෙතනදී මේ මේ අර මැතමැටිකලි අපි කිව්වට රූප 28 කාමාවචරයි කියනවා වෙනුවට එතනෙහි මනසේ යෙදෙන ස්වභාවය හිතුවොත් එහෙම අපිට නානා කාමාවචරයේ ඉන්න අපිට නානාවිධ රූප මතම අපි ඉන්නේ. හරිද? නමුත් මට තේරෙනත් විදිහට මේ රූප භවයක රූප ලෝකයට ගියාට පස්සේ ඒ අනේක විධ රූප පසුපස සම්භායමක් නැහෙනි. එතනදී එයාට අරමුණක් වුණොත් වෙන්නේ ඒක ප්‍රඥප්ති අරමුණක් හැටියට එයා අරගනි කසින ආරම්භණය කියලා ගන්න. දැන් එතන රූපය එයා ඇසින් ගත්තට ඒක ඊළඟට එයා ඒක එයාගේ මානසික මේකක් හැටියට අරගන්නේ නේ. මේ විදිහට එතන එනකොට අර අපිට වගේ ගොරෝසු රූප ස්වභාවය එතන නැහැ කියන එකයි මං හිතන්නේ මේ පරියාපන්නයි කියන එකේ තේරුම වගේ අදහසක්.
අපි බලමුද මංගල මහත්මයා මේකේ මේ අභිදේයාර්ථත් එක්කම බලමු නේද? එතකොට මම හිතන්නේ අපිට තව දුරටත් තේරෙයි මම හිතන්නේ. ඔව්. හරි. එතකොට මේ තමයි භාවනා පොතේක විස්තර කරපු ආකාරය. ඊළඟට නිකේපකාණ්ඩයට ගිහාම කතමේ ධම්මා රූපවචර. හෙට්ටතෝ බ්‍රහ්ම ලෝකම් පරියන්තං කරිත්වා උපරිතෝ අකනිට්ඨ දේවේ පරියන්තෝ කරිත්වා. අන්න බලන්න දැන් මෙතනදී හෙට්ටතෝ බ්‍රහ්ම ලෝකම් පරිය යට කොටසේ මේ මේ බ්‍රහ්ම පාරිසජ්ජය අල්ලගත්තා. යටින්ම තියෙන බ්‍රහ්ම ලෝකය යටි ඒක එක ඉමක් කරලා උපරිතෝ අකනිට්ඨ දේවේ. ඒ කියන්නේ උද්ධාවාසවල කෙරෝල. ඉහළම කෙරෝලේ. එතන අනිත් අන්තය කියලා අරගෙන ඒ තස්මින් අන්තරේ එත්තාවචරා එත්ත පරියාපන්නා. ඊළඟට කියනවා සමාපන්නස්සවා උප්පන්නස්සවා ditta ධම්ම සුඛ විහාරිස්සවා. චිත්ත චේතසිකා ධම්මා ඉමේ ධම්මා රූපාවචරා. දැන් මෙතන ගත්තේ චිත්ත චේතසිකා විතරයි රූපාවචරිත. හරිද? ඒත් අන්නේ වචන ටික වැදගත්. දැන් මෙතන සමාපන්නස්සයි කිව්වේ මොකද්ද මේ? උප්පන්නස්ස කිව්වේ මොකද්ද? ditta ධම්ම සුඛ විහාරිස්ස කිව්වේ මොකද්ද? එතනදී ඔව් මොකද්ද? සමාපන්නස්ස කියන්නේ සම ධානයට සමවැදෙන කෙනා කියන එකත් එන්නේ. එහෙනම් තමයි. ඒතර උප්පන්නස්ස කිව්වේ. ඒ විපාක වශයෙන් මේ ලෝකවල ඉපදෙනවා. බ්‍රහ්ම ලෝකයේ උපන්න කෙනා කියන අර්ථය නේද? හරි. එතකොට ditthadham සුඛ විහාරිස්ස කියන්නේ දැන් විඳින සැපය ඒක නේද? ඊට වඩා දැන් අර මේ ඔබතුමී කිව්ව අර වචනේදී කෙනා කියන එක පොඩ්ඩක් අයින් වුණාට කමක් නැහැ. මෙතනදී සමාපන්නස්සයි කියලා කිව්වේ ධාන කුසලයක්. ඔබ මේ ලෝකේ ඉඳගෙන හරි කමක් නැහැ, අදරයට හරි කමක් නැහැ, ඒ කුසලයේ ඉපදුවා නම් රූපාවචර කුසලයේ ඉපදුවා නම් ඒ ෂණයට ඔබ රූපාවචරයට ගියා හා සමානයි වෙන්න ඕනේ. ඊළඟට උප්පන්නස්ස කිව්වොත් විපාක ධානය. ඒ කියන්නේ එහි භූමි හැටියට එතන ඉපදිච්ච එක්කෙනා ප්‍රතිසන්දිය ගත්ත එක්කෙනා. දිට්ඨධම්ම සුඛ විහාරිස්ස කිව්වොත් ක්‍රියාදානීය යෝජනා කරලා තියෙනවා. මේ කට කතාවෙන් මම අරගත්තේ. ඒ කියන්නේ රහතන් වහන්සේ විසින් මෙහෙම දිට්ඨධම්ම සුඛ විහාරී හෝ අනාගාමී කෙනෙක් විසින් හෝ මේ වගේ දේවල් කරනවා නම් එහෙම නැත්නම් අනාගාමී නෙමෙයි රහතන් වහන්සේ නම. මේ දේ කරනවා නම් එතකොට ඒක ක්‍රියාදානීය හැටියට ධානී හැටියට එතන විස්තර වෙලා තියෙනවා. ඊළඟ වැදගත්කම තමයි මෙතන චිත්ත චේතසිකා ධම්මා විතරයි. රූප ධර්ම මෙතෙන්ට එන්නේ නැහැ. මොකද අර රූපය ගොරෝසු ලෙසම බැහැගෙන ඉන්නේ නැති නිසා මම නම් හිතන්නේ මංගල මහත්මයා දැන් මෙතන කියන්නේ සමාපන්නස්සව උප්පන්නස්සව ditta ධම්ම සුඛ විහාරිස්සව චිත්තසේසිකා ධම්ම ඔය ඔක්කොම එකට කියන්න ඕනේ. එතකොට සමාපන්නයාගේද උප්පන්නයාගේද ditta ධම්ම සුඛ විහාරිය වාසය කරන්නාගේද චිත්තචේසික ධර්ම හරි. එතකොට චිත්ත චේතසික ධර්ම ටික විතරයි වසන ගන්න. කවුරු කරත් ඒ ධ්‍යාන සිත් සහ ධ්‍යාන සිත් තුළ ඉදෙන චෛතසික තමයි රූපාවචර ධර්ම කියලා ගන්න. ඒ අර රූපේ ගන්නෙ නෑ. මොකද රූපේ කියන එක කාමාවචර හින්දා. එහෙමයි මට නම් තේරෙන්නේ. මොකද දැන් මමත් ඔය ඉඳලා හිටලා අහනවා මේ මේ මොනවද ඔය මොනවද ඒවට කියන්නේ කාලීන බණ. ඉඳලා හිටලා මමත් අහනවා ඉතින් මේ මොනවද තියෙන්නේ කියලා. ඒ දැන් ආපුවාම සමහර අර්ථකථනක් තියෙනවා. ඉතින් ඒක අපිට පෙළ පොතෙන් හොයාගන්න බැරි ප්‍රශ්න. ඉතින් එහෙම දැන් ඒක සමහර වෙලාවට ගැටලෙනවා. ඉතින් හරියට විසඳා ගන්නට ඕනේ. හරි. එතකොට දැන් මේ තමයි රූපාවචර පැත්ත කතා කළේ. ඊළඟට තවන රූපාවචර ටික ඒක લેසි රූපාවචර හැර ඉතුරු භූමි තුනේ කාමාවචරය අරූපාවචරය අපරියාපන්නේ මේ තුනේ තියෙන ධර්මතා ටික එතෙන්ට එන්න ඕනේ. දැන් අට කතා කාණ්ඩේ සභාව වෙන එතන භූමි වශයෙන් ගත්තොතින් අසඤ්ඤ සත්‍ය තියෙන්නේ බ්‍රහ්ම ලෝකයේ අටින්ට අතරද? අසඤ්ඤ සත්‍ය නෑ. ඒක රූපාවචර භූමියක් හැටියට නේ අරගන්න. ඔ නෑ. ඔ ඒක මම ඇත්ත දන්නේ නැති නිසා ඒක අහන්නේ බ්‍රහ්ම ලෝකෙටයි අකනිටයි අතර තියෙන තලයක් නේද? අසඤ්ඤ සත්‍ය කියන්නේ. ඔව්. දැන් ගොඩක් කරලා තියෙනවා එහෙම. ඔව්. චතුත්ථ ක්‍රමයේ චතුත්ථ ඥාන තලෙ. සුද්ධාන්තලේ ඔව් ඒක වේහප්පලේටයි සුද්ධාවාසයටයි අතර නේද? ආ හරි අන්න එතෙන්ට. අර අර බ්‍රහ්මලෝක 16 පෙළගස්සල බලපුවාම අන්තිමටම ඉවර වෙන්නේ පංචසුද්ධාවාසනේ. ඊට කලින් තියෙන අසඤ්ඤේ. ඒක ඒ විදිහට වේහප්පලට පස්සේ වේහප්පල ඊට පස්සේ අසඤ්ඤත්තේ. හරි. ඒක වැදගත් වෙනවා. මොකද අර ලෝක විනාශය සිදු වෙන අවස්ථාවවලදී ඒ බ්‍රහ්ම ලෝක දක්වා ඒ තැනේදී විනාශ වෙන තැන් තියෙනවනේ. එක වෙලාවකදී
ආබස්තරය වෙනකන් විතරයි අනිත් වෙලාවදී අකනිට්ඨය වෙනකන් විතරයි ආදී වශයෙන් ඒ නිසා ඒ භූගෝලීය දේ හිතනවා දැන හරියට තිබිය යුතුයි කියලා හරි එහෙමනම් මේක අට කතා කාණ්ඩයට ගිහම රූපාවචර ධර්ම විස්තර කරන්නේ රූපාවචර චතුක්ක පංචක ධාන කුසලතෝච විපාකතෝච කීරියතෝච ඉමේ ධම්මා රූපාවචර චතුක්ක පංචක ධාන ඒ කියන්නේ නායකම දෙකෙන් අරන් තියෙන්නේ එතකොට එතන කුසල විපාක ක්‍රියා කියන ධර්මතා ටික විතරක් අරගෙන තියෙනවා නරූපාවචර කිව්වම අනිත් ඔක්කොම ටික අරගෙන තියෙනවා මේ යටතේ අපි දෙය අර්ථ ගැලපුවාම අපි දෙය අර්ථ තියෙන්නේ රූපාවචර 15යි තත් සම්පූර්ණයිසික 35යි එතකොට මෙතන 35 උනේ විරති නැති නිසා මොකද මේක මහග්ගත සිත්වල විරතිය දෙන්නේ නැති නිසා එතකොට ඒක ස්කන්ධ හතරයි ආයතන දෙකයි ධාතු දෙකයි සත්‍ය එකයි එතකොට දැන් මෙතනදී අතන දැන් ක්‍රියාසිට අපි කතා කරලා ක්‍රියාසිට අරගත්තට ඒක රූපාවචර ධානයේ උපදවපු ඒ ඒ ඒ ක්‍රියාසිට දිට ධම්මසුඛ විහාරී හැටියට හිටියා කිව්වට එයා රූපාවචරයි කියලා අරගෙන නැහැ මෙතෙන්ට මෙතන අරගෙන තියෙන්නේ රූපාවචර සිත් 15 විතරයි ඇයි රහතන් වහන්සේ කොහොමදත් අපරියාපන්නම තමයි අන්නේ ඒ ඒ ඒ එමෙනි ස්වභාවත් තේරුම් ගත යුතු වෙනවා එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවා මංගල මහත්තයා. ඒක මොකද්ද? පුද්ගලයේ අපරියාපන්න වෙන්නේ නැහැ කියලා මම දන්න විදිහට කියන්නේ. තනිකරම ගතමේ ධම්මා අපරියාපන්නා කියන තැනදී එතනදී ගොඩාක් පටලව ගන්න තැනක්. ගතමේ ධම්මා අපරියාපන්නා කියනකොට කියලා කියන්නේ මග්ගාච පලානීච අසංකතාච ධාතු කියන ටික තමයි අපරියාපන්න කියලා කියන්නේ. එතකොට මාර්ග හතරයි ඵල හතරයි නිර්වාණයටයි තමයි අපරියාපන්න කියලා කියන්නේ. එහෙම නැතුව පුද්ගලයෙක්ව පනවන්න බැරි ගතියක් තියෙනවා එතන. මොකද පුද්ගලය කියලා ගත්ත ගමම්ම එතකොට තමයි රහතන් වහන්සේට මේ කියලා වෙන වෙන මතවලට එන්න වෙන්නේ ඒක නිසා කියලා තමයි හිතෙන්නේ. හරි. ඒ කියන්නේ වෙනස් විදිහට කිව්වොත් මේ මේ සිතේ ඇති කරගන්නා මේ උත්තරීතර ස්වභාවය විතරයි එතන කතා කරලා තියෙන්නේ නේ. ආ චිත්තචෛසික නිර්වාණ කියන එතන ඒට අදාළව මාර්ග සිතට සහ මාර්ග ඵල සිතට අදාළ චිත්තචෛසිකයත් ඒ අරමුණ වෙච්ච නිර්වාණයක් තමයි එතන අපරියාපන්න කියලා කියලා තියෙන්නේ. අපරියාපන්න. ඒ අනුව එතකොට මෙතන රූපාවචර ධර්ම අපිට ඉන්නේ රූපාවචර සිත් 15යි එහි යෙදෙන චෛතසික 35ක් විතරයි. එහෙමනම් න රූපාවචර ගොම අනිත් ඔක්කොම ටික ඉන්න ඕනේ. මෙතන සිත් 15 නම් ගියේ අනිත් සිත් 74ම අනිත් මේ න රූපාවචර කියලා එනවා. ඒ තුල තියෙනවා කාමාවචර සිත් 54යි අරූපාවචර 12යි ලෝකෝත්තර 8යි චෛතසික 52ම. එතකොට රූප 28යි නිර්වාණයත් එතෙන්ට එනවා න රූපාවචර කියන කොටසට. එහෙමනම් ඒ පැත්ත ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය සමාවෙන් සිපුරු. දැන් මෙතන මේ අර ධම්මහදි විභංගය කරපු එළාවේදී දැන් මෙතන මක් ළඟ ඒ විභංග ප්‍රකරණ ධම්මහදි විභංගය තියෙනවා. එතන සත්‍ය කර්තමාන රූප ධාතුයා තීනි සත්‍යයන් සත්‍ය තුනක් තියෙනවා කියලා. රූප සත්‍ය, සමුදේ සත්‍ය, මාර්ග සත්‍ය කියලා. එතකොට ඉතින් දැන් අපි රූපාවචර භූමියේ සත්‍ය තුනම ගන්න පුළුවන්ද? දැන් මේහෙම තියෙන නිසා නැත්තම් එක සත්‍යයක් කියලා ගන්නවද? ඕලාරික වශයෙන් ගත්තොත් එකයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඕක මොන මට්ටමින් ගත්තද කියලා චුට්ටක් බලන් දෙනවා නේද? මොකද ධම්මහදේවි මංගේ ඔබතුමීගාව ඒකේ මේ මේ පිටුව තියෙනවද හරියටම? පිටුව තියෙනවා සර්. පිටුව කියන්නේ නම්බර් එක පිටුව. ඒද? ඒද? පිටුව 282. ඒද? 37. රූප ධාතු 135ද? 37 කාම ධාතු නේද? එහෙම රූප ධාතු 135. කතිකන්දා කති ආයතන කති ධාතු කති ඉන්දන රූප ධාතුව පංචකන්දා ඡායතන නව ධාතු තීනි සච්ඡානි සුද්ධ සින්ද්‍රියානි එතන තීනි සච්ඡානි කියලා අරන් තියෙනවා එතන මෙහෙම මම දන්න තරමින් එතන මේ රූප ධාතුයා කියලා නේද එතන තියෙන රූප ධාතුයා කතිකන්දා කියන එක නේද ඔව් එතනදී රූප ධාතුවේ 15 හැකි සිත් මේ 15 හැකි චිත්තචෛසික ධර්ම තමයි එතන අරන් තියෙන්නේ රූපාවචර ධර්ම නෙවෙයි රූප ධාතු වෙහි ඒ කියන්නේ රූප ලෝකේ පහළ වෙන්න පුළුවන්නේ ලෝභසිත පහළ වෙන්න පුළුවන්
ද්වේෂ සිත් තර අනිත්‍ය පුළුවන් නේ පහළ වෙන්නේ. එතකොට ඒ ටිකත් එක්ක ගත්තාම ඔය ආකාරයෙන් විස්තර කරන්න පුළුවන් නේද? ඔව්. එතන එතන ඇත්තටම තියෙන්නේ දැන් පළවෙනි එක සබ්බසංගහික වාරය ධම්මහදී විභංගයේ දෙවෙනි එක ඇවිල්ලා උප්පත්ති අනුප්පත්ති වාරයේ නේකනේ. එතකොට උප්පත්ති අනුප්පත්ති හැටියට එතන යෙදෙන්න පුළුවන් සීලුම දේ අරගන්න ඕනේ. මෙතනදී දුක්ඛ සත්‍ය විතරයි ගන්න පුළුවන්. එහෙමද සර්? මම ඉගෙනගෙන තියෙන්නේ මේ විදිහට. එහෙමයි සර්. ඒ කියන්නේ සමාවෙන්න මංගල මහත්තයා රූපාවචර කිව්වහම රූපාවචර ධර්ම විතරයි. ඒ කියන්නේ රූපාවචර සිත් 15යි එතන තියෙන තත් සංප්‍රයුක්ත චෛසික 35යි විතරයි. නමුත් රූප ධාතුවේ මොනවද 15 වෙන්න පුළුවන් කියලා ඇහුවොත් ඒ රූප භූමියේ ඉන්න බ්‍රහ්මේකට 15 වෙන්න පුළුවන් ධර්ම මොනවද කියන ටික තමයි එතන අරන් තියෙන්නේ. එතන හමු වෙන ධර්ම. එහෙමයි තේරුම් අරන් ඉන්නේ මං බලමු අපි නේද ඉස්සරහට. ඔව් එතන ඇත්තට ඔය කතන්දරේ හරි ඔන්න ඔය නිසා තමයි අර මේ මේ ඔය මේ මේ මොනවද පරියාපන්නයි කියන වචනය සහ අවචර අවචර නම් දැන් හැසිරීම කියන එක ඒක අරගත්ත හැකි එතන අර පරියාපන්නයි කියන එකට යෙදෙන ධර්මතාවය හරියටම ඒක අපේ සිංහල පොත්වල හරියට යෙදුනද කියලා මට පොඩි විචිකිච්ඡාවක් තියෙනවා. හැබැයි ඒකට මට පෙළ පොතෙන් හරියටම ධර්මතා නැති නිසා මට ඒක නෑ වැඩිදුර කතා කරන්න බැහැ. මොකද ඔන්න ඔයගේ ප්‍රශ්න එන්නේ ඔන්න ඔය මේ මේ ඒ වචනෙට දෙන අර්ථය අනුව කියලා මට හිතෙනවා. ඉතින් අපි ඒක බලමු ඉස්සරහට තව අපි මේවා සාකච්ඡා කරනවානේ. හරි. එහෙමනම් රූපාවචර ධර්ම සහ නරූපාවචර ධර්ම මේ විදිහට ගොනු කරගත්ත හැකි. අනිත් එක ධම්මහදී විභංගය අපි ඉගෙන ගන්නේ හොඳට බලන්න ඕනේ එතනේ දීලා තියෙන පරිච්ඡේද 10. ඒක පදනම් 10කට දීලා තියෙන්නේ. අන්න ඒ පදනම් 10 මූලික අර්ථකථනයේ ඉස්සෙල්ලා ඔළුවට අරගෙන ඕනේ ඒක යට කියවගෙන යන්න. මොකද ඔක මමත් මුලදී හොඳට වරද්දගත්ත තැනක්. ඉතින් ඒකත් ඒ කවුද අපේ දිගන ස්වාමීන් වහන්සේ. ඔව් මොකද? සමාවෙන් සර් ඒ කියන්නේ හිතන්න අමාරුතෙන් ගොඩක් තියෙනවා. දැන් අරූප ධාතුවේ සෝමනස් ඉන්ද්‍රිය දාලා තිනවා. ඉතින් ඒක බලාගෙන යන්න ඒක ගොඩාක් අපිට ඒ කියන්නේ ඒක මුල ඉඳලම වචනෙන් වචනේ කියවල තේරුම් ගන්න ඕනේ කියලා තමයි මටත් හිතෙන්නේ. ඒක මෙතෙන්ට පටලවා ගන්න කිච්චර සුදුසු නෑ සර්. හරි. මේක තමයි සෝමනස් ඉන්ද්‍රිය පස්සේ මමත් සෑහෙන දුරක් පන්නලා අන්තිමේ දිග ක්වෙස්චන් එකක් මම හදලා දිගදන් සුගතන් ස්වාමීන් වහන්සේට දීලා උන්වහන්සේ තමයි ඒක බේරලා දුන්නේ. මොකද එක එක තැන්වල තියෙන කාරණු එක්ක අහු කරලා මමත් ඒක ප්‍රශ්න කළා. ඒකට එහෙම කියන්න පුළුවන් ස්වභාවය මොනවද? බැරි ස්වභාවය මොනවද කියලා දෙපැත්තට ගොනු කරලා ඊළඟට ඇවිත් ඇහුවා මේක මම පැටලිලා ඉන්නේ කියලා දෙන්න කියලා. ඉතින් බොහොම ලස්සනට කියලා දුන්නා එක දවසක්. හරි ඒ වගේ මේ කරුණු වල සියුම් බව අපි මේ විදිහටම තේරුම් ගත යුතු වෙනවා. එහෙම නැතුව ඒක අර අපිට ඕනෝන අර්ථකථන දෙන්න බෑ. එහෙම දුන්නොත් අපි තව තැනකදී පැටලෙනවා, හිර වෙනවා. අහන්න. නිර්වාණය අවබෝධ කරගන්නේ අපරියාපන්න භූමිය කිව්වහම අපි කාම භූමිය හිටියත් නිර්වාණය අවබෝධ කරගන්නතර අපි අපරියාපන්න භූමියට පත් වුණා වගේ නේ. ඒ කියන්නේ අන්නේ ඒක තමයි ඒ වගේ එකක් උතුර තියෙන්නේ. ඔව්. දැන් පැහැදිලිවම මමත් කියන්නේ එකයි මෙතන මේ මනසේ සිදුවෙන වෙනස් වීම තමයි මේ මේ භූමි තුනක් හැටියට පෙන්නලා තියෙන්නේ. එතකොට ඒක දැන් අපි කාමාවචර ලෝකේ මේ ගොරෝසු ශරීරය තියාගෙන එක තැනක ඉඳගෙන භාවනා කරලා ඒ භාවනා මගින් අපි යම් කිසි වෙලාවක මාර්ගඵලය ලැබුවා නම් සහත් මාර්ගයටමපත් වුණා නම් එතකොට අපිට මේ ගොරෝසු කයක් තිබුණයි කියලා ඒක නෙමේ අදාළ වෙන්නේ. ඒ සිතේ ලැබපු ඒ ස්වභාවය. ඒක අර දැන් මම ඉස්සලා රූපාවචරයටත් කිව්වේ එකයි මේ රූපය කොයිතරම් දුරකට හඹා යනවද? කාමාවචර ලෝකයේදී 100%ක්ම හඹාගෙන යනවා. නමුත් රූපාවචර ලෝකයේදී එහෙම නෙමේ. අරූපාවචර ලෝකයේදී ඇත්තෙම නැහැ. අර ඒ වගේ ඒ තැන යෙදෙන ධර්මතා කොයි වගේද කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. පුද්ගල භාවයක් ගැන කතා කරන්න බෑ මෙතන. මේ සිතේම ෆයින් ටියුන් වීම තමයි කතා කරගෙන යන්න වෙන්නේ. හරි. එතකොට ඊළඟ එක ගත්තොත් අරූපාවචර න අරූපාවචර. එතකොට ඒකත් අර වගේම අරගත්ත හැකි අපිට රූප භව තණ්හාවට අරමුණු අරූප භව තණ්හාවට අරපුණු වන්නා වූද අරූප භූමියට ඇතුළත් වන්නා වූද. හරි. ඒ විදිහට අරූපාවචරේ ඩිෆයින් වෙද්දී න අරූපාවචරා කියනකොට අනිකුත් සියලුම ධර්මතා ටික ඒ පැත්තට දා ගන්නවා. ඒ විදිහට එක එක භූමිය දැන් කතා කරගෙන ඉන්නේ.
එහෙමනම් එතන නික්කේප කාණ්ඩේ කතා කරන්නේ හෙටතෝ ආකාසානංචායතනූපගේ දේවේ පරියන්තං කරිත්වා උපරිතෝ නේව සංඥා නාසඤ්ඤායතනූපගේ දේවේ අන්තෝ කරිත්වා යං ඒතස්මින් අන්තරේ එත්තවතර එත්ත පරියාපන්න සමාපන්නස්සවා උපන්නස්සවා දිට දමසුක විහාරිස්සවා චිත්තචේතසිකා ධම්මා මේ ධම්මා රූපාවචර එතකොට අර අර්ථ දැක්වීම කලින් විදිහටම තමයි යටපැත්තෙන් සීමාව පැනෙවුවා උඩපැත්තෙන් සීමාව පැනෙවුවා ඒ තුල හැසිරෙන අය සහ එහිට අනුගත වෙච්ච අය ඒගොල්ල කුසල වශයෙන් වේවා විපාක වශයෙන් වේවා ක්‍රියා වශයෙන් වේවා ඒ තියෙන ධර්මතා ටික එතෙන්ට ගොනු වෙන්නට ඕනේ හරි එතකොට අට කතා කාණ්ඩයට ගියා නම් එතනදී කෙලින්ම කියනවා චත්තාරෝ ආරූපා කුසලතෝච විපාකතෝච කිරියතෝ මේ ධම්මා ආරූපවචර ඒක තෝරගන්න පහසුයි එතකොට න ආරූපවචර කිව්වා මිතුරු භූමි තුනේ සීලුම ධර්මතා ටික ඒ පැත්තට ඒ පදනමේ ඉඳගෙන අභිදේය අර්ථ බලපුවාම අරූපාවචර ධර්ම වල ඉන්න අරූපාවචර 12යි තත් සම්පවිත දෛසික 30යි 30 උනේයි විතක්ක විචාර ප්‍රීති නැහැ ඊළඟට විර තියෙන්නේ නැහැ අපමඤ්ඤා නැහැ 3 2 5 6 7 8 9 10 11 හරි ඒ විදිහට අරූපාවචර ධර්ම ටික ගොනු වෙනවා ස්කන්ධ 4යි ආයතන 2යි ධාතු 1යි සත්‍ය 1යි ඒ විදිහටත් එතන අරගන්න වෙනවා එතකොට මේ ඔක්කොම පංචම ධානසිත ප්‍රීති අයින් වුණේ මේ ඔක්කොම උපේක්ඛා සහගත නිසා ඒ ආදිවාසීන් ඒ ටික තින් ප්‍රාථමික කරුණුනේ ඒ ටික ඒ විදිහටම ගොනු කරගන්න එතෙන්ට න අරූපාවචර කිව්වාම ඊටු ධර්මතා සියල්ල එතන එතකොට එනවා කාමාවචර 54යි රූපාවචර 15යි ලෝකෝත්තර 8යි චෛතසික 52යි රූප 28යි නිර්වාණයයි ඒ තුල එහෙමනම් ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 4යි ඒ විදිහට අරූපාවචරය දෙකට බෙද මේ අරූපාවචරය සහ අරූපාවචර නොවන ධර්ම දෙකට බෙදලා පෙන්වන්න පුළුවන්. ඒකත් ඒ ආපු ණය ක්‍රමය ඒ විදිහම තමයි. ඊළඟට අපි අපරියාපන්නේ ආරම්භ බැලුවොත් ඔන්නතනදී භාවනා පොතේකට අර්ථකථනය දෙන්නේ කම්ම වට්ට, විපාක වට්ට, ක්ලේශ වට්ට, වූ ත්‍රිවිධ සංසාර වට්ට දුක්ඛයට ඇතුළත් වූ. අන්න දැන් එතන කතා කරනවා පරියාපන්නේ. හරි? අපි අපි ඔක්කොම කොටු වෙලා ඉන්න තැනනේ කම්ම වටේට විපාක වටේට කිලේශ වටේට මේ ත්‍රිවිධ සංඛාර සංසාර වට දුක්ඛයට ඇතුළත් වෙච්ච සීලුම සත්ව සහ ඒ ධර්මතා ටික මෙතෙන්ට එන්න ඕනේ අපරියාපන්න කිව්ව ගමන් මේ මේ කියන වට දුක්ඛ වලින් ත්‍රිවිධ සංසාර වට දුක්ඛයට ඇතුළත් නොවෙච්ච කටන්දරයක් තමයි එතන කතා කරන්නේ අපරියාපන්නයි කියලා දැන් මේක නිකේප කාණ්ඩේ මීට වඩා ලස්සනට විස්තර කරනවා සාසවා කුසලා කුසලාවය කතා ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපකන්දෝ පෙයියලන් විඥානකම් මේ අපි දන්න භාෂාවෙන් ඒ ටික විස්තර කරලා තියෙනවා හැබැයි සාසව ධර්ම ඔක්කොම අරගෙන තියෙනවා එතකොට අපරියාපන්නා කිව්ව ගමන් මග්ගාච මග්ගපලාණිච අසංකතාත් ජාතු එච්චරයි ඉමේ ධම්මා අපරියාපන්නා නවලෝකෝත්තර ධර්ම ටික විතරක් මේ පැත්තට අරගත්තා ඒ ටික තමයි අපරියාපන්නයි කියලා කිව්වේ. කිසිම දෙයකට පරියාපන්න බවක් නොදක්වන අදහසක් එතන තියෙනවා. ඉතින් අපිට දැන් බලපුරුද්දෙන් මේකට අභිදෙය අර්ථ ගන්නත් පුළුවන්. අට කතා කාණ්ඩයකට දෙනවා තීසු භූමිසු කුසලං අකුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු කිරියාවය කතං සම්බංච රූපං ඉමේ ධම්මා පරියාපන්න. ඒ ටික අපිට පුරු පුරුදුයි. සියලුම ලෞකික ධර්ම ටික ඒ පැත්තට අරගත්තා. අපරියාපන්නා කිව්ව ගමෙන් චත්තාරෝ මග්ගා අපරියාපන්නා තත්කාරිත සාමාන්‍ය පලානි නිබ්බාණංච ඉමේ ධම්මා අපරියාපන්නා. හරි. දැන් ඒතොර මතක් වෙන්න ඕනේ අපි අර මේ මොනවද සත්‍ය විස්තර කරලි ඉවර වෙලා සත්‍ය බවට ආදංගු නැති ධර්ම ටික අයින් කරන්නේ. ඒ කාරණා ටිකත් අල්ලගන්න පුළුවන් මේ තැන්වලදී. පරියාපන්න වුණාම එතන ලෞකික සිත් 81යි චෛතසික 52යි රූප 28යි. හරිනේ. අපරියාපන්න වෙනකොට ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිර්වාණය. ඒ විදිහට ස්කන්ධ ධාතු ටික බෙදලා ගත්ත හැකි ඒ තමයි මේ දුකයේ අභිදේය අර්ථ ටික වෙන්න ගන්න විදිය. අභිදේය අර්ථ මේකට අහුල ගන්න එකේ ප්‍රශ්න නැහැ. හැබැයි මේ ස්වභාවයන් තේරුම් ගැනීම තමයි හරියට කරගන්නට ඕනේ. ඊට පස්සේ දැන් මොන අපි භූමි හතරක් ගැන කතා කළා කාමාවචර රූපාවචර අරූපාවචර
පරියාපන්න මේ හතර ගැනම වෙන වෙනම දුකයන් හැටියට වෙන් කරලා පෙන්නලා දුන්නා මේ එක එක භූමියක් කතා කරනකොට මේ භූමියට ආයත් වෙන්නේ මොනවද මේ භූමියට ආයත් නොවෙන්නේ මොනවද කියලා බෙදලා බෙදලා පෙන්නලා දුන්නා ඊළඟට අන්තිම දුක ටික එතන කතා කරනවා ඊළඟට නීයානිකා ධම්මා අනීයානිකා ධම්මා මොනවද මේ නීයානිකයි කියලා කිව්වේ සංසාර වට දුක්කෙන් එතර කරවන බැවින් නෛර්යානික නම් වූ සංසාර වට දුක්කය ඒකෙන් එතර කෙරවන බැවින් නෛර්යානික නම් වූ ඔව් එතකොට එක මම තව කොහෙද තනක කියවලා ලස්සන එකක් මට හොයා ගන්න බෑ කට කතාවේ නෙමෙයි හරි කමන්න නීයානිකා ධම්මා ඊළඟට අනීයානිකා ධම්ම වුණාම නෛර්යානික නම් වූ නම් නොවු නෛර්යානික නම් නොවු ධර්ම ටික අනීයානිකයි කියලා අරගන්නවා නෛර්යානිකයි කියලා මෙතන අරගත්තේ සංසාර වට දුක්ඛයෙන් එතර කරවන බැවින් නෛර්යාන් සංසාර වට දුක්ඛයෙන් එතර කරවන බැවින් නෛර්යානිකයි නෛර්යානික නොවු ධර්ම ටික අනීයානිකයි කියලා දෙපැත්ත බෙදලා පෙන්නුවා එහෙමනම් නිකේප කාණ්ඩයේක ලස්සනට විස්තර කරනවා චත්තාරෝ මග්ගා පරියාපන්නයි මේ ධම්ම අනීයානික අර කියන වට දුක්ඛ වලින් අයින් කරලා දෙන විතර කරවන ස්වභාවයේ ඉන්නේ පැහැදිලිවම මේ ධර්මතාවලට චත්තාරෝ මග්ගා අපරියාපන්න. එතකොට එතන අරගත්තේ විතර කරන්නේ මොකෙන්ද? චත්තාරෝ මග්ගා අපරියාපන්න. හරිද? ගෝත්‍ර භූසිතිනුත් නෙමෙයි චත්තාරෝ මග්ගාම තමයි. හරි? ඊළඟට අනීයානික ධර්ම හිමනම් අනිත් ධර්ම ටික එනවා. තේ ධම්මේට අපෙත්ව අවශේෂ. මේ කියන චත්තාරෝ මාර්ගයේ හැර අවශේෂ. හරිනේ? එහෙමනම් මේකට අදාළව දැන් මන්නේ දැන් චත්තාරෝ මග්ගා කිව්වහම අර අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගෙමත් නෙමේ කතා කරලා තියෙන්නේ. හරි මේ මාර්ග සිතේ දිම තමයි සියලු කෙලෙස් නැතිවීම වෙන්නේ. හරි මේ විදිහට තමයි නික්කේප කාණ්ඩයකට විස්තර කරන්නේ. අට කතා කාණ්ඩයත් මේ විදිහමයි කියන්නේ. අනීයානික ධර්ම ටික විතරක් ඒ ධර්මතාවයෙන් ඉදිරිපත් කරනවා. තීසු භූමිසු කුසලං අකුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාවේකත රූපංච නිබ්බානංච මේ ධම්මා අනීයානික. හරි. එහෙමනම් එතන දෙන්නේ ලෝකෝත්තර මාර්ග සිත් 4යි, තත්සම්පුත්තයි සික 36යි. මේ ටික තමයි නීයානික ධම්ම හැටියට අරගෙන තියෙන්නේ. මෙතනදී මම දැකපු එකක් තිබුණ ලස්සන කාරණයක් කොහෙද ඒක තිබුණේ යමකේද? ඔව්, ඒ යමක ප්‍රකරණයේ මට මතක විදිහට බලමු හොයාගන්න පුළුවන් වේවිද කියලා. එකපාරට අහු වෙන්නේ නැහැ මට මතක නැහැ මේ මෙතනදී මේ ලෝකෝත්තර මාර්ගසිත හතර විතරක් මෙතන අරගත්තු එකේ විශේෂ හේතුවක් හැටියට එක තැනකදී අපිට ගැටලුවක් වෙච්ච තැනක් තිබුණා මම ඒකයි විසඳගන්න බැලුවේ මට එකපාරට හොයාගන්න බෑ ඒකද හරි එහෙමනම් මෙතන අපි මාර්ග වලින් මේ 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 කියන වට ත්‍රිවිධ වට දුක්ඛෙන් එතර කරන්නේ මාර්ගසිත හතර විසින්ම තමයි ඒ නිසාම තමයි එහිදී යෙදෙන ප්‍රඥාවත් වෙනම නම් වලින් හිටන් හඳුන්වලා ඉන්ද්‍රිය ධර්ම හැටියට වෙනම විස්තර කරලා දීලා තියෙනවා. ඒ අනුව මේ මාර්ගසිත හතරේ වැදගත්කම විශේෂයෙන් මෙතනදී උපා දක්වා තියෙනවා. එහෙමනම් එතන ස්කන්ධ දෙකයි ආයතන දෙකයි ධාතු දෙකයි සත්‍ය එක හැටියට අනීයානික ධර්ම වුණාම එතකොට එතන සිත් 85ක් වෙනවා. මොකද මෙතෙන්ට හතරක් ගිය නිසා චෛතසික 52යි රූප 28යි නිර්වාණය අනීයානික ධර්ම වෙනවා. එතන ස්කන්ධ 5යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 3ක් හැටියට. හරි. මේ පිළිබඳව මොන හරි ඔයගොල්ලන්ගේ අත්දැකීම් අද ඒකතු කරගන්න පුළුවන්ද අදහස් දක්වන්න පුළුවන්ද මෙතන නීයානික ස්වභාවය ගැන මට තේරෙන විදිහට පොඩි අදහසක් දක්වන්න නීයානික කියන වචනේ තේරුම වශයෙන් ඒ ධාතුවත් එක්ක එන ප්‍රත්‍යත් එක්ක එකතු වෙනකොට නී ධාතුව මං හිතන්නේ එනවා දෙන්නෝනේ කියන එකයි මගේ අදහස ඒ කියන්නේ පමිණිවීමක් සිදු වෙනවාමයි එන මොකක් හරි දෙයකට පැමිණීමක්. ඉතින් එතකොට දැන් මාර්ගසිත හතර විතරක් ගන්න හේතුව ඒ පැමිණීමක් සිද්ධ වෙන්නේ ඒ හතරේ විතරයි නිස. අනිත් සිත් එකකවත් යම් කිසි ස්ථානයකට පැමිණීමක් සිද්ධ වෙන්නේ නැහෙනේ. ඒක නීයානික කියන අර්ථය මං හිතන්නේ ඒ පාලි එක තේරුම ගත්තොත් ජයන්ත මහත්තය දන්නවා ඇති මීට වැඩි විස්තර කරන්න. ඒකත් ජයන්ත මහත්තයත් සාකච්ඡා කරන්න පුළුවන් නම් ඒ අර්ථය උපුට ගන්න පුළුවන් සර්. ගොඩක් හොඳයි. මම හිතන්නේ සෙනෙකේ ජීවිතයේ සංසාරයේදීම ওই චිත්ත වීති හතරමයි ලැබෙන්නේ නේ. වෙන දැන් පල චිත්ත වශයෙන් නම් ඌනතරම් වාරයක් ලැබෙනවා. ඉතින් මම හිතන්නේ මේක හරීම හිතන්න බැරි හරි
හරි මොන්දර මට ඒ වචන නැහැ කියලා හරි ගැඹුරු තැනක් කියලා. ඒ කියන්නේ අර කෙලෙස් සිඳීම සිදු වෙන්න ඕනේ කියන කාරණේ. ඔව් මෙතනදි තමයි ලස්සන එක. ඔකේ මේ ඩික්ෂනරියේ දාලා තියෙන්නේ නික්මීම ගෙන දෙන ගෙන එන කියන වර්ථය වගේ තමයි නියානික කියන එකට දීලා තියෙන තේරුම. එතන දීලා තියෙනවා නියානික කියනකොට නික්මීම ගෙන දෙන සසරින් නිදහස දෙන කියන අර්ථය තමයි එතන කියලා තියෙන්නේ. ඒ අර්ථයෙන් බැලුවත් මංගල මාත්‍යා ඔබතුමා කිව්වා වගේ එතන නිවනට පත් කරන්නේ මාර්ග සිතෙන් කියන එක තමයි තේරෙන්නේ නේද? හොඳයි මංගල මහත්තයා, අනිත් එක තමයි මම හිතන්නේ අර කලින් සඳහන් කරපුත් අර අපරියාපන්න කියන කොටත් අපරියාපන්න කියන කොට එතන සඳහන් කරලා තියෙන්නෙම මාර්ගසිත හතරයි ඵලසිත හතරයි නිර්වාණ ධාතුවයි. එහෙම නැතුව කෙනෙක් නෙවෙයි කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. මොකද අපි කෙනෙක් කියලා ගරගත්තාට පස්සේ අපි ධර්මයත් එක්ක ගොඩක් පැටලෙනවා. උදාහරණයක් හැටියට කියනවා නම් දැන් අපරියාපන්නේ කති ආහාර කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ කොතෙක් ආහාර තියනවාද කියලා. එතනදී දැන් මෙතන අපි අපරියාපන්න කියලා කිව්වෙම සිතුයි චෛතසිකයිනේ කිව්වේ. මාර්ග සිත් හතරයි ඵල සිත් හතරයි නිර්වාණයයි. මංගල මහත්තයා පොඩ්ඩක් මේ ස්ලයිඩ් එකට අපි යමුද? ඔව් මොකිටද උනේ? අපරියාපන්න කියන එක. අන්න ඔතනට. ඒක දැන් අපරියාපන්න කියලා කිව්වෙම ලෝකෝත්තර සිත් 8යි. ඒ කියන්නේ මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි, චෛතසික 36යි, නිර්වාණයයි. දැන් ඔතන කිසිම විදිහක මිනිස්සුයෙකුට සම්බන්ධයක් නැහැ මෙතන. ඒකෝර දැන් මං කිව්වා වගේ අර කලින් කිව්වා වගේ ඔය මේ ධම්මහදී විභංගයේදී අහනවා මේ අපරියාපන්නේ ආහාර කොතෙක්ද කියලා. ආහාර කොතෙක්ද කියලා කියනකොට එතන කියනවා ආහාර 4යි තියෙන්නේ කියලා. ආහාර හතරයි නෙවෙයි ආහාර තුනයි. කබලින්කාර ආහාරය නැතුව එතන කියන්නේ පස් ආහාරයේ මනෝ සංචේතන ආහාරයේ විඥාන ආහාරයේ තියෙන කියලා කියනවා. එහෙම කියනකොට මේක මේ අපරියාපන්න කියන එක පුද්ගලික වශයෙන් කවුරු හරි සැලකුවොත් එයා කියනවා රහතන් වහන්සේට එතකොට කබලින්කාර ආහාරය අදාළ වෙන්නේ නැහැයි කියලා. ඒක නෙවෙයි ඒකේ තේරුම. දැන් මෙතන බලන්න මේ ලෝකෝත්තර සිත් 8කුයි චෛතසික 36යි නිර්වාණයයි තියෙන්නේ. එතකොට ඒ සිත්වල යෙදෙන ස්පර්ශයේ ස්පර්ශ ආහාර වෙනවා. ඒකේ ඒ චෛතසික 36න් එකක්. ඊට පස්සේ එතන තියෙන චේතනාව මනෝ සංචේතන ආහාරය වෙනවා. ඊට පස්සේ ඒ ලෝකෝත්තර සිත් 8 විඥාන ආහාරය වෙනවා. එතකොට ඇත්තටම මෙතන මේ කියපු ධර්මතා ටිකේ ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිර්වාණය කියන ටිකේ කබලින්කාර ආහාර කියන රූප කොටස් කිසිම දෙයක් මේකට සම්බන්ධ නැහැ. ඒක නිසායි කබලින්කාර ආහාරය නැත්තේ. එහෙම නැතුව රහතන් වහන්සේට කබලින්කාර ආහාරය අදාළ වෙන්නේ නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. කියන එක තමයි තේරුම් ගත යුත්තේ කියලා හිතෙනවා. මේ හරියටම මේ ධර්මයේ විග්‍රහ කරනකොට අපරියාපන්න කියන එක පුද්ගලයෙකුට ආදේශ කරන්නේ නැතුව බැලිය යුතු කොටසක් හැටියට සිත් 8කුත් චෛතසික 36කුත් නිර්වාණය හැටියට පමණක්ම හිතන එක තමයි සාධාරණ කියලා හිතෙනවා. මේ එතනත් පැටලෙන තැනක් ගොඩක් එහෙම දේවල් ඇහෙනවා අපිට. තේරුම් ගන්නයි. බොහොම පිංතා ලස්සනයි ඒක. හරි. ඒ තුන ආයිත් නැවතකේ ලෝකෝත්තර චේතනාවයි ලෝකෝත්තර සිතයි අනිත් එක අර ඔව් ආහාර ටික ආහාර ටික තමයි මේ කියන්නේ. ඒක කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තම ආහාර හතරයිනේ. හතර කියන්නේ කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාරනේ. එතකොට දැන් මෙතන ගත්තොත් මේ ලෝකෝසර සිත් 8යි චෛතසික 36යි නිර්වාණයයි කියන තැනදී ඒ ලෝකෝත්තර සිත් 8ේ තියෙන ස්පර්ශය තමයි පස් ආහාරය වෙන්නේ. එතකොට ඒ ලෝකෝත්තර සිත්වල තියෙන චේතනාව තමයි මනෝ සංචේතන ආහාරය වෙන්නේ. එතකොට ඒ ලෝකෝත්තර සිත් 8 තමයි විඥාන ආහාරය වෙන්නේ. එතකොට මෙතන කබලින්කාර ආහාරයක් නැහැ. ඒක නිසායි එතන තයෝ ආහාර කියලා සඳහන් කරලා තියෙන්නේ ධම්මහදී විභංගේ. ඒක හරි ලස්සනයි ඒක. හරි ඊළඟට දැන් මෙතන මේ නිර්වාණය ලබා ගන්න එක දැන් නිර්වාණය වෙන්නේ අසංකත ධාතුවක්.
එතකොට කෙනෙක්ට කියන්න පිළිද ඒකට ප්‍රත්‍යේදීමක් නැති නිසා මේක ඒක අසංකතයක් වෙන්නේ. දැන් එතනදී මේ මාර්ගසිත සතර මගින් කෙලස් පූර්ණ වශයෙන් සමුච්ඡේද ප්‍රහාණය වුණාම කෙනෙක්ට කියන්න බැරිද කෙලස් නැති බව? නිර්වාණය නම් නැති ප්‍රත්‍යේදුණයි කියලා කියන්න බැරිද? සාකච්ඡා කරන්න බලන්න. එහෙමනම් ඒක ප්‍රත්‍ය සහි නිර්වාණය කියන එක ප්‍රත්‍ය සහිතයි නේද? නැති ප්‍රත්‍යය එදිලා තියනවා නේද කියලා. ප්‍රත්‍ය 24න් නැති ප්‍රත්‍ය තියනවානේ. ඒක යෙදෙනවා යෙදෙන්නේ නැද්ද කියන කාරණාව කෙනෙක් ප්‍රශ්න කළොත් අපි කොහොමද ඒකට උත්තරයක් දෙන්න ඕනේ? ඕක තිබුණා මේ මොකක් හරි සංඥාපණයක දාලා තිබුණා මට මම ඒක හිව්වෙ මට හම්බුනේ නැහැ. කාටද අදහසක් විදිහට ඒක නැති ප්‍රත්‍යක් නොයදෙන බව තමයි දන්නේ. මේක ගලප ගන්න එකයි ප්‍රශ්නේ නේද මම මංගල මාත්මයා. හරි හරි. අනේක තමයි මේව මටත් කොහෙද ලොකු ප්‍රශ්නයක් තිබිලා තිබිලා ඉතින් ඔය මේ වගේ සාකච්ඡාවලදීම යම් කිසි උත්තරයක් හොයාගත්ත එක ඉතත් කරන්න හදන්නේ. මේ නැති ප්‍රත්‍ය කියන්නේ නැහැ කියන එක නේ නැති වෙන්න දෙයක් තියලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හෙනම් කියනවා අපිට දැස් තිබුණා කියලා. අපිට දැස් තිබුණා කියලා කියන්නේත් නැහැනේ. ස්කන්ධ ආයතන ධාතු විතරයි අපිට තියෙන්නේ. නමුත් අපි පුජ්‍යලෙක් අපි මවාගත්ත දෙයක් නම හිතන්නේ ඒ විදිහට වෙන්නේ නැති කියලා මට හිතෙන්නේ දැන් නැති රොස්සක්ම. ඒ ප්‍රත්‍යයෙන් තත්ත්ව උත්පන්නයක් කියන්නේ. ඒ ප්‍රත්‍යයෙන් උත්පන්න දෙයක් නෙමෙයි නිර්වාණය කියන්නේ. අර ඵලයෙන් කියන්නේ. හරි. ඒ වගේම ඒ එහෙම ප්‍රශ්නේ ඇති උනේ නත්ති ප්‍රත්‍ය ගැන හරියට අවබෝධයක් නැතිකමෙන්. එතන නත්ති ප්‍රත්‍ය කියන්නේ සමනන්තර නිරුද්ධා චිත්ත චේතසිකා ධම්මා පච්චුප්පන්නාන චිත්ත චේතසිකා නම් ධම්මා නම් කියලා. එතකොට දැන් මාර්ගසිත සතරේදී කෙලෙස් ප්‍රහාණය වෙන්නේ එම මාර්ගසිත ඡනයේ එම මාර්ගසිත සතර තුල මිසක් ඊට කලින් සිතේදී නෙමෙයි. එහෙමනම් එතන සමනන්තර නිරුද්ධතාවයකින් නෙමෙයි ඉදිරිපත් උනේ. හරිද? ගෝත්‍රභූසිතේදී නෙමෙයි, ගෝත්‍රභූසිතේ නිර්වාණය ආරමුණු වෙනවා තමයි. නමුත් ගෝත්‍රභූසිතේදී කෙලෙස් ප්‍රහාණයක් වෙන්නේ නැහැ. කෙලෙස් ප්‍රහාණය වෙන්නේම මාර්ගසිතේදී. එහෙමනම් නත්ති ප්‍රත්‍යේ පදගත අර්ථ අනුව සමනන්තර නිරුද්ධා කියලා කිසි වෙලාවක කියන්න බෑ කෙලෙස් ප්‍රහාණය සිදු වෙන්නේ. ඒක සමනන්තර නෙමෙයි. මේ මාර්ගසිතේදීමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ එසේ වීමමයි නිවන කියන්නේ. අන්න එවැනි අර්ථයක් ආවනම් වඩා හොඳයි කියලා මේ වගේ සාකච්ඡාවකදී ඉදිරිපත් වෙච්ච කරුණක් තියෙනවා. ඔව් බොම්බෙන් මංගල මහත්මයා. හරි ඊට පස්සේ අපි බලමු තව දෙකක් අපිට තියෙනවා. නියතා ධම්මා අනියතා ධම්මා. මේ මොකද කියන්නේ? නියතා ධම්මා කියලා කිව්වහම චුතියට අනතුරු හෝ තමාගේ පැවැත්මට අනතුරු ඒකාන්තයෙන් විපාක දෙන බැවින් නියත නම් වූ ධර්ම ටික නියතා ධම්මා කිව්වා. එහෙමනම් ඒ චුතියට අනතුරු හෝ තමාගේ පැවැත්මට අනතුරු ඒකාන්තයෙන් විපාක නොදෙන බැවින් අනියත. මේක මම හිතන්නේ අපිට තිකේ කිත්තාව නේද? එතකොට නියත අනියත බව එක්කෝ නියතයි කියලා කියන නම් චුත්තියට පස්සේ අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ඒ කියන්නේ මොනවද ඒකට කියන්නේ? හත්වෙනි ජවනයේදී ඊළඟ භවයේ වගේ එහෙම එකක් නම් චුත්තියට පස්සේ. එහෙම නැත්නම් තමාගේ පැවැත්මට පස්සේ කියන්නේ මේ සිත ඇති වෙලා මේක නිරුද්ධ වෙනවත් එක්කම, ඒ කියන්නේ නිරුද්ධ වුණා කියලා කියන්නේ ඒකේ පැවැත්ම නැති වුණා. එහෙනම් ඊළඟ සිත විපාකයේ හැටියට එන්න ඕනේ. අන්න ඒ ටික විතරයි මෙතන නියත කියලා අපි හැම වෙලාවකම කතා කරන්නේ. එහෙමනම් එසේ නොවන අනිත් හැම තැනකම ඒක අනියතයි. එහෙමනම් මෙතන නියත වෙන්න නම් චුතියේ අනතුරුව නියත වෙන්නේ මොනවද කියලා අපි දන්නවා. එතකොට පැවැත්මට අනතුරුව නියත වෙන්නේ එතනදී අකාලික ධර්ම ටික. ඒ විදිහට ඒක අභිදේය අර්ථ ගොනු කරගන්න පුළුවන්. නියතයි අනියතයි කියලා නික්කේප කාණ්ඩයේ එක විස්තර කරනවා. පංචකම්මානි ආනන්තරිකානි යාච මිත්තාදික්ඛි නියතා. ඊළඟට චත්තාරෝ මග්ගා පරියාපන්නා ීමේ ධම්මා නියතා. මේ අවස්ථා දෙකට යෙදෙන කාරණ අනුව ඒක ඒ විදිහට විස්තර වෙලා තියෙනවා. හරි. එහෙමනම් පංචකම්මානි ආනන්තරිකානි මේ ටික හරිනේ. ආනන්තරී පාප කර්ම පහයි යාච මිත්තාදික්ඛි. මේ ටික චුතියෙන් පස්සේ චත්තාරෝ මග්ගා පරියාපන්නා කියනකොට මාර්ගසිතට පස්සේ ඵලසිත ඇති වෙන එක අර කතා කරපු දෙවෙනි අවස්ථාව පැවැත්මට අනතුරුව කියන කාරණාව. එහෙමනම් චුතියට අනතුරුව අපිට කර්ම හයක් දීලා තියෙනවා, පැවැත්මට අනතුරුව එකක් දීලා තියෙනවා. ඒ විදිහට පංචකම්මානි අනන්තරිකානි යාච මිත්‍යාදිට්ඨි නියතා.
චතර මග්ග අපරියාපන්න ඒ ටික පැවැත්මට පස්සේ එක නියතා ධම්මා අනියතා කියලා කිව්වහම අනිත් ඔක්කොම ටික තේ ධම්මයට අපෙත්වා අවශේෂ කුසල කුසල අව්‍යාගත ධම්මා ඒ ටික අනිත් සියලුම ටික ඒ පැත්තට අරගන්න ඕනේ එහෙමනම් එතනදී නියතා ධම්මා කිව්වහම ඉතින් අපිට මොනවද මෙතන කියන ආනන්තරී පාප කර්ම ඇති වෙන්නේ කොහොමද දිට්ඨි සම්පයුක්ත සිත් හතරයි පටික සිත් දෙකයි ඒ ටික නියත ධර්ම හැටියට අරගන්න පුළුවන් මොකද ඒ වගේනින් තමයි අර පංචානන්තරී කර්ම සහ නියත මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නේ ඊළඟට මාර්ග සිත් හතර තියෙනවා ඒක පැවැත්මට අනුතුරුව නියත ධර්මය ලබා දෙන ස්වභාවය එහෙමනම් ඒ ටික තමයි අට කතාවේ විස්තර කරන්නේ අභිදේය අර්ථ හැටියට ගලප ගන්න එතකොට මංගල මහත්මයා එතන කියන්න වෙනවා මේ අර පංචානන්තරි පාපකම්ම කියන එක සඳහන් කරන්න වෙනවා නේද නියත ධම්මා කියනකොට අනිවාර්යෙන්ම මොකද එහෙම නැත්නම් ඒක ඒක යෙදෙන්නේ නැහැ ඔව් ඒක මෙතනත් සඳහන් කරන්න ඕනද නැත්නම් මෙතන අභිදේය අර්ථ හැටියට එන්නේ මෙතන අභිදේය අර්ථ එතන එතන මොකද පංචානන්තරි කර්ම සඳහන් මේ මේ යෙදෙන්නේ අර කියන දිට්ඨිගත සංපයුක්ත සිත් හතරෙනුයි දෝමනස්ස සිත් වලිනුයිනේ අන්න හරි ඔව් ඔව් හැම වෙලාවකම හතර ජවනයක් කියලා කියන්න ඕනේ නේද ඒ ඔව් භාවනා පොතේ නම් අපිට මේ විදිහට ඒ විදිහට විස්තර වුණා මෙතන අට කතාව මේ විදිහට සිත් මට්ටමින් විතරක් දීලා තියෙනවා මේ මොකද අට කතාවට අනුව ගත්තොත් දිට්ඨිගත සංපයුක්ත සිත් හතරයි දෝෂ මූල සිත් දෙකයි තත් සංපයුක්ත චෛතසික 25යි කියලා අර ගන්නවා මාර්ග සිත් හතරයි ඵල සිත් මේ චෛතසික 36යි කියලා දෙවෙනි කොටසට ගන්නවා ඒ අනුව ඒ කොටස දෙක අට කතාවට අනුව මේ විදිහට විස්තර කරනවා මේක මේ මේ මොනවද භාවනා පොතර අනුව අපි අර විදිහට මෙයන් යනවා නම් නියත මිත්‍යා දෘෂ්ටි වශයෙන් පහළවන්නා වූ දිට්ඨිගත සංපයුක්ත චිත්ත වීති හතරෙහි සත්වන ජවනයෝද තත් සම්පයුත චෛතසික 21ද එතකොට 21 උනේ ඇයි මාන දෝෂ හතර විචිකිච්ඡා වර්ධිත හරි එහෙමනම් මම කතා කළේ දැන් මේ මේ මොනවද භාවනා පොතේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා ඒක ජවන් හැටියටම ගිහිල්ලා එතකොට නියත මිත්‍යා දෘෂ්ටි වශයෙන් පහළවන්නා වූ දිට්ඨිගත සම්පයුත චිත්ත වීති හතරෙහි සත්වන ජවනයෝද තත් සම්පයුත චෛතසික 21ද එතකොට එතන අර ඒ ජවනසිත හතෙන් හරියටම කොහොමද කියලාම හත්වන ජවනයේමයි කියලා එක විස්තර කරලා දෙනවා මොකද ඒක තමයි ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම විපාක දෙන්නේ පළවෙනි ජවනයේ දිත්තේ ධම්මයි ඒ විදිහට ඒක කතා කරපුවාම හත්වන ජවනයේ තමයි ඊළඟ භවයේ විපාකේ අනිවාර්යයෙන්ම ලබා දෙන්නේ අර ඔළුවේ තිබිච්ච බරමල්ල බිම තිබ්බා වගේ අපායටම ගිහිල්ලා දාන්නේ මේ හත්වන ජවනයේ විසින් තමයි එහෙමනම් ඒ ඒ ස්වභාවය ඒ විදිහටම විස්තර විය යුතුයි එතකොට ඒ වගේම තමයි පංචානන්තරී කර්ම වශයෙන් පහළවන්නා වූ දෝෂ මූල දෙස්තේ සත්වන ජවනයේ. මේ විදිහට මේක කියන්න ඕනේ. ඒක කතා කරන වෙලාවෙදී චෛතසික 22යි කියලා අරගන්නටත් ඕනේ. ඒ තමයි පැවැත්මට නෑ මොනවාද? චුතියට අනතුරුව නියත වෙන ධර්මතා කොටස. ලෝභ මූල සිත්වලදී නියත මිත්‍යා දෘෂ්ටිය කතා කරනවා. දෝෂ මූල සිත්වලදී ඉතුරු මොනවාද? පංචානන්තරී ටික කතා කරනවා. මේක තමයි අර රතන සූත්‍රයේදී අපි කිව්වේ චතාපිටානානි අබබ්බෝකාතුම් කියලා නේද? ඒ මෙතන 5 1යි 6. සෝවාන් ඵලයටපත් වෙච්ච ගමන් ඒ ඒ 6 කෙරෙන්නේ නැහැ කියලා. හරි. එහෙමනම් ඒ අනුව ඒක ඒක Taman තීරුම් ගන්න ඕනේ අට කතාවට අනුව පෙළපොතට අනුව විස්තර කළොත් මේ විදිහට කියන්නත් විභාගයකදී වාගේ හරියටම උත්තර දෙනවා නම් මේ ආකාරයෙන් විස්තර කරලා පෙන්නන්නත් මතක තියාගත්තා නම් හොඳයි. එතකොට අනියතා ධම්මා කියනකොට ඉතුරු ඔක්කොම ධර්මතා ටික එතෙන්ට එනවා. ඒ කියන්නේ මුළු සිත් 85ක්, චෛතසික 52ක්, රූප 28ක්, නිර්වාණය කියන ධර්මතා ටික අනියතා ධම්මා යටතට ගොනු වෙනවා. මෙලපොතේ ඊට පස්සේ ඡේදෙකින් මුකුත් කියලා නැහැ නේද මංගල මහත්තයා? බලමු දැක්කිනම් නැහැ මෙතන ඡේදය. මොකද ඇත්තටම දැන් මේ දිට්ටිගත සංප්‍රයුක්ත සිත් අනිත් පැත්තටත් එන්න වෙනවනේ අනියතාවෙන් අනියතයකටත් එන්න වෙනවනේ නේද? ඔව් ඒක ධම්ම නියතා කියන කාර්තකතා කාණ්ඩේ සියා නියතා කියන ඒකෙන සඳහන් කරන්නේ. අන්න ඒකයි සියා නියතා සියා නිත්‍ය දෙකටම එනවා නේද ඒක? කතමේ ධම්ම නියත චතරු දිටික සම්පීදව දෙවිදෝමන සිත් උප්පත ඉමේ ධම්ම සියා නියත චතරු මග්ගපන යස්
ඔව් මෙතන සියානීයතා දෙකටම එනවා. ඒ අනුව ඒ දෙපැත්තට එක ගලපන්න වෙනවා. ඒ කියන්නේ මහත්තයා මේ නියත මිත්‍යා දෘෂ්ටිය නැතුව වෙනත් දෘෂ්ටි ගන්න වෙලාව ගැනද කියන්නේ? එහෙම තමයි නේද? ඔව්. නියතවම අර අකිරිය වාදී වාගේ අවස්ථාවල් වලදී තමයි නියත මිත්‍යා දෘෂ්ටි කියලා අපි අරගන්නේ. එහෙම නැතුව අනිකුත් සාමාන්‍ය දැන් අපි මුස්ලිම් කෙනෙක් කියලා අරගත්තොත් එයා නියත මිත්‍යා දෘෂ්ටිම නොවෙන්න පුළුවන්. මොකද එයාට කර්මඵල විශ්වාසයක් තියෙනවා. ඒ නිසාවෙන් ඒ තැන් හරියට ඒක තෝරගන්නත් ඕනේ. ඒතර ජවනයේ අර 2 3 4 5 6 ජවනවල අවස්ථාව එන්නේ අනියත කොටසට නේද? ජවනයන්ගේ ඔව් එතකොට ඒකට පැවැත්මට පස්සේ විපාකේ ඒ වගේ නියත නැති නිසා දැන් මෙතන අර්ථකතනයේදී මේ මෙතන මේ විදිහට කියද්දී 85යි කියලා කියන එක ප්‍රශ්න අර්ථයක්. මොකද අතන දිටිගත සම්පයුත්ත සිත් හතර මේ පැත්තට එන්න ඕන නිසා. එතන ගත්තේ හතරේ මාර්ගසේ ජවනේ. ආ මාර්ගසේ හතරෙන් කියලා 85යි ඔක්කොම අරගෙන නේ. 85 12ම අරන් තියනවා. යස් හරි 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 හරි. ඊගෙන තව මොනවාද අදහස් තියෙන්නේ? ඒක පැහැදිලි වගේ මංගල මාත්‍යා මම හිතන්නේ හොඳයි තේරුම් ගන්න. ඊළඟට සෞත්‍රා ධම්මා අනුත්තරා ධම්මා. එතනදී මංගල මාත්‍යාත් සමවෙන්න. ඔව්. 1611 හැටියට එන්නේ සිත් 79 නේ. චත්තාරෝ දිට්ඨිකත 79 මෙතන මේ පැත්තේ අනියතායක ගන්න ඕන නේද? මොන පැත්තේද එහා පැත්තේ? දැන් 611. ඔව් ටික එකතු කරාම එන්නේ 79 නේ. ඔව් එතකොට එතන යෙදෙන සිත් හැටියට කරගනිද්දී ඒ සිත් ටික ඒ අරගන්න ඕනේ මේ දිට්ඨි සම්පයුත්ත සිත් 4යි දෝෂ මූල සිත් 2යි කියන ටික මේ පැත්තට ඕනේ. ඒක නත්ත කතා කාණ්ඩේ හැබැයි නැහැ ඒක. නමුත් අපි ඒක අරගන්න ඕනේ නේ. එහෙ නැහැ කියන්න බෑ. 1610 තියෙනවනේ ඒක. ඒ 1610 තියෙන 611 හැටියට නැහැ. ඉතින් ඒදිත් 10 තියෙන කාය 11 රිපීට් කරන්නේ නැහැ නේ ධම්මසංගණී. උඩේකේ තිබ්බනම් යටේක එහෙම රිපීට් කරන ස්වභාවයක් ධම්මසංගණී තුල මම දැක්කේ නැහැ. අනිත් තැන් වලත් එහෙමයි. ඒක මේ එක එක පදයකදී කිව්වනම් අනිකෙදි ඒක කතා කරන්නේ නැහැ. ඒ වගේ මංගල මහත්තයා එතෙන්දී අර මේ පංචානන්තරේ පාප කර්ම හෝ නියත මිත්‍යා දෘෂ්ටි යෙදෙන අවස්ථාවේදී තමයි ඒ ටික මේ නියතා වෙන්නේ වෙන කියන්නේ. එතකොට එතනත් අර ජවන් හැටියට ගන්නකොට හත්වෙනි ජවනයේ අර අනිත් ඒවා අනිත් පැත්තට එනවා වගේම අර මේ කියන්නේ පංචානන්තරේ පාප කර්ම කරන්නේ නැති අවස්ථාවේදී පහළ වෙන දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිතුත් දෝෂ මූල සිතුත් ඔක්කොමත් අනිත් පැත්තට එනවා නේද? අනිත ධම්මා කියලා අරගන්න ඕනේ. අනිත ධම්මා කියලා ගන්න වෙනවා. ඔව්. අරක විතරක් යවන් සිත් විතරම. ඔව්. හත්වෙනි ධවණේම කිව්වත් ඒකත් අර පංචානන්තරේ කර්ම වේලාවේදී හත්වෙනි ධවණේ. අනිකුත් වේලාවේදී හත්වෙනි ධවණේ නැවත වතාවක් අනියතයි නේ. ඔව්. හරි ඒක හරි නේද? අපි දැන් අභිඥා සිත් ගැන කතා කරනවා වගේ නේ. මොකද රූපාවචර පංචම ධානය කිව්ව කියන එකයි අභිඥා කියන එකයි දෙකක්. ඒ පංචම ධානයේම තමයි අභිඥාව හැටියට ක්‍රියා කරන්නේ. හැබැයි අභිඥාව හැටියට ක්‍රියා කරන වෙලාව හැම වෙලාවෙම නෙමෙයිනේ. ඒ වගේ මෙතනත් පංචානන්තරී කර්ම හැටියට සැලකෙන විතකදී විතරක් ඒක නියත වෙනවා. අනිත් හැම වෙලාවකම නියතයි. එහෙම වුණාම මාර්ග සිත් හතර විතරයි හරියටම නියතම කියලා අරගන්න පුළුවන් වෙනවා. සිත් හැටියට කතා කළොත් එහෙම. නමුත් අර ඒ ධර්මතා යෙදෙන ස්වභාවය හරියටම උලුප්පලා ඒකම කිය යුතුයි. පංචානන්තරී කර්ම වෙන වෙලාවෙද්දිම හත්වෙනි ජවනයේ. ඒ අදිවසයට එක තීරණය කරගන්න ඕනේ. ඊළඟට ස උත්තරා ධම්මා අනුත්තරා ධම්මා. ස උත්තරා කියනකොට තමන්ට වඩා උත්තරීතර ධර්ම තියෙන ස උත්තර. උත්තරීතර ධර්ම සහිත උත්තර ධර්ම කියන එක සෞත්‍රා කියලා කිව්වා. එහෙමනම් අනුත්තරා කිව්වහම තමන්ට වඩා උත්තරීතර ධර්මයක් නොමැති බැවින් අනුත්තර නම් වූ. එහෙමනම් ඒක සෞත්‍රා කියන එක සාසවා කුසලා කුසලාව්‍යා කතා ධම්මා කාමාවචර රූපාවචර අරූපාවචර
රූපකන්දෝ පෙයාලා විඥානකන්දෝ මේ ධම්මා සවුත්තරයි මේ හැම ධර්මයකටම වඩා උත්තර වූ ධර්ම තව තියෙනවා හරි ඒක කාමාවචරුණත් ඊට ඉහළ ධර්ම තියෙනවා රූපාවචරුණත් ඊට ඉහළ ධර්ම තියෙනවා රූපාවචරුණත් ඊට ඉහළ ධර්ම තියෙනවා ඒ නිසා මේ හැම කොටසක්ම සවුත්තරා කියලා අරගත්තා අනුත්තරා කිව්වහම අපරියාපන්නා මග්ගාච මග්ගපලානිත අසංකතාත්‍ය ධාතුනාව ලෝකෝත්තර ධර්ම ටික හැම වෙලාවකම අනුත්තරයි මොකද එතනින් එහාට තවත් උත්තරීතර ධර්මයක් නැති නිසා මොකද්ද මේ මේ ඒකත් මට මතක විදියට රත්න සූත්‍රයේ තුන්වෙනි කතාවද ගොයිද ඕක නේද ඔක ඉදිරිපත් කළේ ඔව්නේ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සතෙන් සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝණ විජ්ජති මේ තියෙන පළසිත්වල තියෙන සමාධිය එතනින් එහාට තවත් සමාධියක් ගන්න බෑ එකක් නැහැ ඒ නිසා ඒක අනුත්තරයි ඒ විදිහට ඒ ධර්මතා ටික ගුණු ගහ ගන්න ඕනේ සවුත්තර සහ අනුත්තර කියලා ඊළඟට අට කතාවේදී තීසු භූමිසු කුසලං අකුසලං තීසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාව වේගතං සබ්බංච රූපං ඉමේ ධම්මා සවුත්තර ඒ එතකොට ඒ විදිහට සවුත්තර ධර්ම ටික අරගන්න පුළුවන් අනුත්තර කිව්වහම ඉතින් ආයෙත් නව ලෝකෝත්තර ධර්ම ටික ඒ විදිහටම අභිදෙයාර්ථික අරගත්තාම සෞත්තර කියනකොට ලෞකික සිත් 81යි තත්සම්පයුත්ත චෛතසික 52මයි රූප 28මයි ලෝකෝත්තර කිව්වහම එන සිත් 8යි චෛතසික 36යි නිර්වාණයයි ඒකේ ස්කන්ධ ධාතු ආදී ભેද ටික අල්ලගන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ නේද පැහැදිලි නේද ඔව් ආය අපිට ඇහෙන්නේ නැතුව ගියා මම හිතන්නේ. හරි. එහෙමනම් දැන් අපි කතා කරමු අන්තිම දුකය සරණා ධම්මා අරණ ධම්මා කියලා. දැන් ඇහෙනව නේද? ඔව් දැන් ඇහෙනවා. හරි. මේක අවසාන දුකය සරණ ධර්ම සහ අරණ ධර්ම කියලා. අපි මේක වචන අර්ථය හරියට තේරුම් ගන්න ඕනේ. මොකද සරණයි කියලා කිව්වේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයන් ගෙන දෙන්නා වූ කෙලෙසුන් සමග මිශ්‍ර වූ බැවින් සරණයි. එතකොට මෙතන මෙයා සරණේ ලැබලා තියෙන්නේ මේ කියන කෙලෙස් ධර්මවල. මොකද මේක අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන තැන සරණ සහ මෙතන තියෙන සරණය ගැන පටලා ගන්න එපා. එතකොට අරණ කියලා කියන්නේ ශෝක පරිදේවාදීට හේතු වන කෙලෙසුන් සමග මිශ්‍ර නොවූ බැවින් ඒක අරණයි. ඒ විදිහට මේ පද දෙකේ අර්ථය හරියට තේරුම් ගන්න ඕනේ. ඒ යටතේ අපි නික්කේපකාණ්ඩේ බැලුවා නම් තීනි අකුසල මූලානි සරණා ධම්මා යටතේ තීනි අකුසල මූලානි ලෝභෝ දෝසෝ මෝහෝ තදේ කට්ටාච කිලේසා තං සම්පයුක්තෝ වේදනක්ඛන්‍දෝ පිය්‍යාලං විඥානක්ඛන්‍දෝ තං සමුක්ඛානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා සරණ. ඇයි සරණයි කිව්වේ? ඒ කියන හැම ධර්මතාවයක් යටතේ අපිට හම්බ වෙනවා අර කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ධර්ම ටික. හරිද? මොකද තීනි අකුසල මූලානි සම්බන්ධ වුණා නම් එතනින් පස්සේ හැම වෙලාවකම අපි ඉවර වෙන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස වලින්ම තමයි. එහෙමනම් ඒ ඔක්කොම ධර්ම ටික සරණා කියලා කිව්වා. අරණා වුණාම එහෙමනම් කුසලා කුසලාව්‍ය කතා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්නා වේදනක්ඛන්‍දෝ පිය්‍යාලං විඥානක්ඛන්‍දෝ සබ්බංච රූපං අසංගත ජාති මේ ධම්මා අරණාති. ඇයි ඒකට අරණයි කිව්වේ? ඒ ධර්ම පරිහරණය තුල ශෝක පරිදේව ආදී ශෝක පරිදේව ආදියට හේතු වන කෙලෙස් සමග මිශ්‍රයක් එතන නැති නිසා. මෙලාවකම කෙලෙස් සමග මිශ්‍ර වෙලා තියෙන්නේ අර කියන අකුසල ටික විතරක් නිසා. එහෙමනම් අට කතා කාණ්ඩේ විස්තර වෙනවා සරණ ධම්මා වල අභිදෙයාර්ථ ටික ද්වාදස අකුසල චිත්තුප්පාදා ඉමේ ධම්මා සරණ. අරණ ධම්මා යටතේදී ඉතුරු ධර්ම ටික. එහෙමනම් අභිදෙයාර්ථ අරගත්ත හැකි සරණා වෙච්ච ගමන් අකුසල සිත් 12යි ඉහියදෙන චෛතසික 27යි. අරණා වෙනකොට එහෙනම් ඉතුරු සිත් ටික අකුසල් වර්ජිත ඉතුරු ඔක්කොම සිත් 77යි චෛතසික 38යි රූප 28යි නිර්වාණය. ඒ ටික අපිට පුළුවන් ස්කන්ධ බෙදා ගන්න. ඒකේ ගැටලුවක් නැහැ. එහෙමනම් ඒ විදිහට තමයි ඒ සරණ දුකය විස්තර කරන්න තියෙන්නේ. ඒ අනුව අභිධර්ම මාතිකා හැටියට ගැනෙන දුක මාතිකා ටිකත් තික මාතිකා ටිකත් මේ වෙනකොට මේ සාකච්ඡාවේ කතා වෙලා ඉවරයි. ඉතින් මේ සියලුම දේවල් ගැන සාකච්ඡාවට ඕනනම් ඉඩ තියෙනවා. මමත් බොහොම පින් අනුමෝදන් කරනවා මේ සංවිධානයේටම මේ සියලුම දෙනාට. මොකද මමත් උදාහරණයක් ඇටියට මේ සමහර ඒවා අමතක කරලා තිබිච්ච තැන්
මේ සාකච්ඡාවාරය නිසා වෙන්න මටත් ඒකට නැවත ස්ලයිඩ්ස් හදලා ඒ විදිහට අර මුළු පොතම කියවලා සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. මමත් බොහෝ දේවල් නැවත ඉගෙන ගත්තා ඇත්තටම අලුතෙන්ම. මොකද මම විභාගෙට ලියන වෙලාවේදී ඉගෙන නොතිබුණු දැනුමක් මටත් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් එහෙම ජනිත වෙච්ච සීලුම කුසල්වල අනුමෝදනාව ඔබ හැම දිනාටමත් මම අනුමෝදන් කරනවා. මොකද ඔබ එතන නොහිටියානම් මට ඒ දේ ලබාගෙන ලැබෙන්නේ නැති නිසා. ඉතින් පින් සිදු වේවා ඔබ හැම දිනාටම. අපිට මේ මෙතෙක් කතා කරපු දුකවල් ගැන සාකච්ඡා කරන්නට පුළුවන්. ඉදිරියට අපි ඉතුරු වෙලා තියෙන අපිට මොනවද සුත්තන්ත මාතිකා දුක ටික විතරයි. විශේෂයෙන් පින් අනුමෝදන් කරන වෙලාවේදී අමතක කරන්නම හොඳ නැහැ අපේ තුෂිනි මහත්මියව. මොකද එතුමිය තමයි මේ මම දන්න තරමට මේ සාකච්ඡා වාරය ආරම්භ කළේ. ඉතින් එතුමියගේ විභාග කටයුතු නිසා චුට්ටක් ඈත් වෙලා හිටියත් මම මෙතන සම්බන්ධ වුණේ ඇත්තටම එතුමිය නිසාවෙන්. ඉතින් එතුමියටත් ඒ විදිහටම පින් අනුමෝදන් වේවා කියලා මතක් කරන්නට ඕනේ. අපිට මොනවද මේ මෙතෙක් කතා කරපු දුන්නේ කාරණා ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ? ඔව් කාට හරි යම් කිසි තැනකින් කාරණා මතු කර ගන්න ඕන නම් ඒකට අවස්ථාවක් තියෙනවා. තව පොඩි වෙලාවක් මට කියනද උපායාසය කියන වචනේ තාම මට තේරුම් ගන්න බැරි නම් හරියට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් තේර උපායාසය කියන්නේ මොකක්ද කියලා? ඒ එකින් එක හිතාගෙන ඉන්නකෝ එතකොට ඒක අල්ලගත්ත හැකි. දැන් ශෝක ශෝක කියලා කියනවා. ඔව් පරිදේව පරිදේව කියන ශබ්දේ කියුකේ අන්න දුක කියන්නේ කායික දුක. දෝමනස කියන්නේ මානසික දුක. පායස මේක මේ හොඳම උදාහරණය තමයි මේ වගේ දෙයක් තේරුම් ගන්න ඒ තැනට දීලා තියෙන උදාහරණය අල්ලගන්න. බුදුහාමුදුරු දීලා තියෙන උදාහරණයි කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. මේ ඉතාම ලස්සනට දීලා තියෙනවා. මේක බත්හැලියක් ඉදිනා වගේනේ කියලා තියෙන්නේ. උපායාසය කියලා කියන්නේ අපි අර අන්තිමට නෑඹිලියෙන් මේ රයිස් කුකරේ කී දෙන එක නෙමෙයි හොඳේ. බත් මුට්ටියේ ඉදෙන එක. මේ අන්න එතනදී අර අපි අන්තිමට මොනවාද මේ නෑඹිලියෙන් වහලා චුට්ටක් කියලාවත් තියෙන කාලයක් තියෙන්නේ. අන්නේ කාලේ වගේ. අර සිහිය නැතුව යන එක ඒ වගේ අර එම නෑ උපායාස කියලා කියන්නේ දැන් බලන්නකො අපිට ලොකු ඥාති ව්‍යසනයක් හරි එහෙම මොකක් හරි වෙච්ච වෙලාවක දැන් බලන්න අර ඊයේ පෙරේදාට කොහෙදනේ අර මොරටු පාරේ බයිසිකලයක යට වෙලා ළමයි තුන් ළමයි දෙන්නයි බඩේ හිටපු දරුවයි අම්මයි සෑහෙන ඒ ළමයි තුන් දෙනාම නැති වුණා. ඉතින් එතකොට ඒ තාත්තට උන දැන් බාන දැන් මේ වෙලාවේදී පරිදේව ඇයි කෑ ගහගෙන ආඬනවා නටනවා ඔක්කොම දැන් එතකොට ශෝකෙන් දැවෙනවා. හරි එතකොට ශෝක පරිදේව තියෙනවා. එතකොට ඒ තුලම යාට දුක්ඛ දෝමනස්සයත් ඒ එකම තියෙනවාමයි. ඊළඟට උපායාසය දැන් තව සති දෙක තුනක් යාට ගියාට පස්සේ එයා එකපාරටම යථා තත්ත්වයටපත් වෙන්නේ නැහනේ. එයා ඔහෙ එක තැනක ඉඳගෙන අර වගේ කෑ ගහන්නෙත් නැහැ. අඬන්නෙත් නැහැ. හරි නමුත් එක තැනක ඉඳගෙන හූල්නවා වගේ දෙයක් කරන්නේ නිකන් අර එකපාරට හිත ඉඳලා හයියෙන් මුස්මක් අරගන්න. අර අන්නේ ඒ වගේ ස්වභාවය නේද මේ උපායාස කියන්නේ. මොකද එයා නැවත ප්‍රകൃතියටපත් වෙලා නැහැ. අර ශෝකය තුලම එයා දැවෙමින් ඉන්නවා. හැබැයි ඒක අර පරිදේවේ වගේ හඬ ගාලා කෑ ගහන ස්වභාවය හෝ එහෙම මොකුත් නෙමෙයි. අර බත්හැලිය ඔක්කොම උතුරලා පෙන්න දාලා වැක්කිරලා ඉවර වෙලා ඊට පස්සේ අර නිකන් හිමින් චුකු 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 ගා හිමින් තියෙන්නේ පොඩි වෙලා. අන්න එක තමයි උපායාසය. පොඩි මටත් ඒක පොඩි දෙයක් ඒක තියෙනවා. මේ විදිහටම ඥාති ව්‍යසනේන වා භෝග ව්‍යසනේන වා පුට්ටස්ස ඒ කියන්නේ ඒ මත පිහිටල තමයි තවත් ඒකට අඩංගු වෙනවද දන්නේ. ඒක ඥාති ව්‍යස ඥාති සම්බන්ධ හරි ඒ කියන්නේ අපි ලොකු මේ භෝග ව්‍යසනයක් වගේ ඥාති ව්‍යසනයක් වගේ ඒ මත පිහිටලා තමයි අපි උපායාසය කියන අකුසල් සිත් සමහර විට ඒක එක අවස්ථාවක් නෙමෙයි වෙන්න පුළුවන් නේ සර්. අපි දිගටම ඒකෙන් ගැලවෙන්න ගන්න උත්සාහයද කියන එක ඒ තුලම ඉන්න එකෙන් එන අකුසල් සිද්ද ඔවුනේ. දැන් මේක අකුසල පැත්තට යන එකක් නේ. එහෙමනම් උපායාසය කියන්නේ ඒකෙන් ගැලවෙන්න ධර්ණ වීරියක් වෙන්න බෑ. ඒකෙන් ගැලවෙන්න ධර්ණ වීරියක් නම් ඒක කුසල වෙන්න ඕනේ.
මේක ඒ තුල ඉඳගෙන අර බත්හැලිය ඉදිලා අර මේ පෙන උතුරල එළියට ගිහිල්ලා ඉවරයි පෙන උතුරන වෙලාව තමයි පරිදේවය ඊට පස්සේ බත්හැලිය එහෙම්මම සෙටල් වෙනවනේ ඒ සෙටල් වෙනකොට තාම අපි අර අඟුරු ටිකේ විතරක් තියාගෙන ඉන්නේ අන්න එතකොට ඒ බත් එක අර හුමාලෙන් ඉදෙනවා කියලා අපි තියන්නේ එතකොට ඒ වෙලාවේ තාම බත ඉදෙනවා තමයි හරි ඒ කියන්නේ අර අර ඇති වෙච්ච ඥාති ව්‍යසනේ හරි භෝග ව්‍යසනේ හරි තාම මෙයා පෙළනවා ඒකෙන් එයා එයා දුක් විඳිනවා හැබැයි අර දුක් විඳින ස්වභාවය අර මුලදී වගේ කෑ ගහගෙන උඩ දාගෙන අඳාගෙන එහෙමයි නැහැ එහෙම පේන්නේ නැහැ එයා එක තැනක ඉඳගෙන අර අර මොනවාද බුම්මට්ට වගේ හොය බලාගෙන හුල්ල හුල්ල ඉන්නේ ඉතින් මොකුත් අර හිතාගන්න බැරි වගේ ඉතින් එයා එකින් ඒ වෙහසක් නේතකොට එයාට ඒක දුක් විඳින බවක් නේ තියෙන්නේ අකුසලයේ ඒක ඒ තුලම එයා ඉන්නවා තව ඒක තමයි උපායාසය හොඳයි එහෙමනම් දැන් ඊළඟට මට එහෙමනම් කතා කරනවා නම් සුත්තන්ත මාතිකා දුක ටික තියෙනවා එතනත් සැහැණ ගණක් තියෙනවා නේද 42ක් ද කොහෙද ඒ ටික අද ඉතින් කතා නොකරමු දැන් වෙලාව 7යිනේ අපි ඊළඟ දවසේ එක ගමු නේද අපි නව ශ්‍රීලන්තේ වෙලාවත් ගැන සල් කරලා දැන් උදේ පාන්දර 2:00 මං හිතන්නේ එහෙමනම් අපි එහෙම කරමු තව කාට හරි මොනවා හරි මතු කරගන්න තියනවද ප්‍රශ්නයක් ඕ අදහසක් එහෙමනම් මං හිතනවා අපි අද දවසේ වැඩසටහන නිමා කරමු නේද මංගල මහත්තයා ඔව් ඔව් හැම දිනාටම තෙරුවන් සරණයි හොඳයි අපි එහෙමනම් දෙවියන්ට පින් දීලා පුණ්‍යානුමෝදනා කරන්න කාට හරි ඉදිරිපත් වෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා තෙරුවන් සරණයි වැඩි වෙලාවක් ගන්න නැතුව ඉදිරිපත් වෙන්න මංගල මහත්තයාට මම ඒ පුණ්‍යානුමෝදනා කරන්නම් මංගල මහත්මයාටම මම පෞද්ගලික ගොඩක් දැනුමක් ලබා ගත්තා විභාගය කරන අවස්ථාවේ ලබාගත් දැනුමට වඩා විශාල දැනුමක් ලැබී ඉතින් ගොඩක් පින් එකට එහෙම කියලා අපි ඉස්සර දෙවියන්ට පින් දෙමු එත්තවතාච මේ සම්පද පුඤ්ඤ සම්පද sabbhe deva anumodantu sabba sampatti siddhiya එත්තවතාච මේ සම්පද පුඤ්ඤ සම්පද sabbhe deva anumodantu sabba sampatti siddhiya එත්තවතාච මේ සම්පද පුඤ්ඤ සම්පද sabbhe deva anumodantu sabba sampatti siddhiya ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසන චිරන් රැක්කන්තු සම්බුද්ධ දේශන චිරන් රැක්කන්තු මම් පරන්ති අපි දෙවි සුම්න අනාතීත මත්‍රාහිටත් පින්දෙමු ඉදම් මේ ඥාතීනන් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනන් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් වූ ඥාතීනන් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අපි සමාවයදමු කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං කම්මේ බන්තේ බුරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං කම්මේ ධම්ම සම්තිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං කම්මේ සංඝ කුඤ්ඤක්කෙත්ත අනුත්තර ඉමාය ධම්මාන ධම්මපටිපත්‍ය බුද්ධං පූජේමි ඉමාය ධම්මාන ධම්මපටිපත්‍ය ධම්මං පූජේමි ඉමාය ධම්මාන ධම්මපටිපත්‍ය සංඝං පූජේමි අජ්ජායමාය පටිපත්‍ය ජාති ජරා මරණ පරිමිනිස්සාමි ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හොතු සබ්බ දුක්ඛා පමුච්ඡතු අපි ඇත්තරම මේ බුදුන් වහන්සේගේ පරමාර්ථ ධර්ම සාකච්ඡා කළේ මංගල මහත්මයා බොහොම වෙහෙසක් දැරලා අපේ ධර්මතාවයේ අපිට හොඳට තහවුරු කරන ගොඩක් වෙහෙස දරුවා මේ කාලයක් සිටේ. ඉතින් ගොඩක් පින් මං හිතන්නේ මංගල මහත්තයාට මේක මංගල මහත්මයාගේ භව ජීවිතය අවසන් කරන ප්‍රඥා පාරමිතාව මූලික කරගෙන සියලුම පාරමිතා සම්පූර්ණ වෙකරගෙන යෑම සඳහාම මේ කුසලයේ ඒකාකාරී උපනිශ්‍ර වේවා කියලා මම ඉත්තසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි සියලු දෙනාටත් අපි සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය වහවහ අවබෝධ කරගැනීම පිණිසම මේ සියලු කුසල උපකාර වේවා. ඒ වගේ මේ සංවිධානයක විශේෂයෙන්ම ගුණ මහත්තයාගේ කටහඬක් දැන් අපිට අහන්න ලැබෙන නැතුණා. මේක ආරම්භ කළ ගුණ මහත්මයාටත් මේ සංවිධානය කටයුතු සියලු දෙනා ගොඩක් මහිතනේ උරේෂණ ගත්ත රත්නායක මහත්මයා මේ මේවා සංරක්ෂණය කිරීම සඳහා නැවත නැවතත් අහිමදානා කටයුතු කරන ලක්ෂ්මී මහත්තයා මේ හැම අවස්ථාවේ ගොඩක් සහයෝගයෙන් කටයුතු ශ්‍රීමති මහත්මියට ඇතුළු ඒ සංවිධානයේ කළ සීලුම මහත්ම මහත්මීන්ට
අපගේ විශේෂ කෘතඥතාවය මෙහිදී පුද කරනවා. ඒ වගේම අපි කට්ටිය සංවිධානු නැත්තම් මේ මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා සහභාගී වීමත් මම හිතන්නේ ඉතාම වැදගත්. අපි සියලු දෙනාට මේ සියලු දේවල් මේ සසර ඕගෙන් එතර වෙන්න අත්ලක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි නැවත වරක් ලබන සතියේ සඳහා ධම්ම සංගණී ප්‍රකරණ ග්‍රන්ථය ශ්‍රින්කෙන සාකච්ඡාවට එකතු වෙමු. එතකොට අපි සුත්තන්ත මාතිකා කොටස ආවරණය කරන්න උත්සාහයක් ගන්නවා මංගල මහත්මයාගේ පූර්ණ අනුග්‍රහයෙන්. හොඳයි, තෙරුවන් සරණයි හැම දිනාටම. සරණයි. තෙරුවන් සරණයි. සීල දිනාට තෙරුවන් සරණයි.